අයිබෝන් මා හිතන්නේ ඔබත් බොහොම උණුසුම්ව බලාගෙන ඉන්නවා තවත් හොරා කීපයක් තමයි ඔබේ ඔය ඇඟිලි තුඩුවලින් වසරේ නැත්තම් වසර 6ක මේ රටේ පාලකයා නැත්තම් බලධාරියා නැත්තම් අයිතිකරුවා මොන නමින් කළත් මේ රට කොහෙටද ගෙනියන්නේ කියලා තීරණාත්මක තැනක ඔබත් අපිත් දෙගොල්ලොම ඉන්නවා ඒ නිසා අපි තීරණය කළා රට ගැන කතා කරනවා නම් රාජ්‍ය ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති කොයි තරම් දුරට ඡන්දයකට ජනාධිපති වර්ණයකට වැදගත් වෙයිද කියලා හැබැයි ඔබේ ඇඟිල්ල ගැන නෙවෙයි අපේ කතාව ඔබේ හදවත ගැන ඔබේ හදවතේ කැකෑරෙන ඔබ හිතන ඔබට හිතා ගන්නට අහ ගන්නට බැරි වෙච්ච ප්‍රශ්න අපි දෙදෙනාම ලැහැස්ති අදත් ප්‍රශ්න කරන්න විපක්ෂ ප්‍රශ්න පත්‍රය විනිවිද මෙවොතේ පවතින සමාජ දේශපාලන වාතාවරණය සත්‍ය ලෙසම විනිවිද දකින්නට අපි සූදානම් ඒ වගේම ඔබ වෙනුවෙන් අහන ප්‍රශ්න පත්‍රය කියලා මම ඒකට කියන්නේ විපක්ෂයේ ප්‍රශ්න පත්‍රය කියලා මදු කියනවා මම කියනවා මහජන ප්‍රශ්න පත්‍රය කියලා කෙසේ වෙතත් ඔබයි තීරණය කරන්නේ නිසා ඔබේ තීරණය වඩාත් පහසු කරන්න සත්‍ය දැන ගැනීම සඳහා පවතින මොහොත විනිවිද දකින්නට අපි සූදානම් ඔබව යොමු කරන්නේ සඳහා එතෙන් ඔබේ සත්‍ය දැනගැනීමේ අයිතියට ගරු කරමින් අපි සූදානම් කතාබහ ආරම්භ කරන්න නමුත් මුලින්ම සූදානම් විද්වත් මණ්ඩලය හඳුන්වා දෙන්නට මගේ දකුණු පසින් ඒ වගේම මදුගේ දකුණු පසින් අඩ්මිරාල් සෝමතිලක දිසානායක මැතිතුමා ඔබ පිළිබඳව මම හිතන්නේ හැමෝම දන්නවා විශේෂයෙන්ම හිටපු නාවික හමුදාපති සමුද්‍රීය කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක වර්තමානය වන විට එතුමා රටට විශාල සේවයක් කළ පුද්ගලයෙක් ඉතින් එතුමා පිළිබඳව වැඩිදුරටත් කතා කරමු තොරතුරු කතා කරමු කතා කරද්දී නේද මදු හොඳයි සූදානම් ඊළඟට හඳුන්වා දෙන්නට මහාචාර්ය කරුණාරත්න හඟවත්ත මහත්මයා ප්‍රංශයේ සහ යුනෙස්කෝ ශ්‍රී ලංකා තානාපතිවරයා ඉතින් ඔබතුමා විතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා ඔබ දෙපළම විතාම ගෞරවයෙන් පිළිගන්නවා සූදානම් මම මගේ වම් පසට යන වම්පස කෙළවර ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නවරත්න රඹුක්වැල්ල මහත්මයා කොළඹ විශ්වවිද්‍යාලයේ නියෝජනය කරමින් අප සමග සම්බන්ධ වෙනවා ඒ වගේම ශමින්ද්‍ර ෆර්ඩිනෑන්ඩෝ ප්‍රවෘත්ති කතුරු දි අයිලන්ඩ් පාත් පතේ නැතුමා මාධ්‍ය වේදින් නියෝජනය කරමින් අප සමග සම්බන්ධ වෙනවා සූදානම් අපගේ මාතෘකාව ඔබට හඳුන්වා දෙන්නට රාජ්‍ය ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳවයි අද දවසේ අපි කතා කරන්නේ හොඳයි එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නේ සාම්ප්‍රදායික ප්‍රශ්නකින් පටන් අරගෙන ඔබ දන්නවා දැන් අපි දෙවෙනි වතාවට ප්‍රශ්න කරන්නේ නිකන් නෙමෙයි අපි එකට සිංහලෙන් නෙමෙයි ඉංග්‍රීසියෙන් කියනවා hard talking නේද දැඩිව ප්‍රශ්න කිරීමුත් මේ රාත්‍රියේ තිබෙන බව මතක තියාගන්න අපි පටන් ගමු ඇතරම අහන්න තියෙන්නේ අද්මිරාතුමනි සෝම තිලක දිසානායක මැතිතුමනි අපි ගමු පටන් ගැනීමක් ආරම්භයක් ගමු ඡන්දයක් අත ළඟ ජනාධිපති වර්ණයක් සැබවින්ම රටේ ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති කොහොමද මේ ඇඟිලි තුඩට ඡන්දයක් හැටියට පාවිච්චි කරද්දී බලපාන්නේ මම ඇත්තම ඉස්සලා කතා කරනවා රාජ්‍ය ආරක්ෂාව ගැන අපේ රටේ ආරක්ෂාව ගැන අපිට ආරක්ෂාව ගැන ඇත්තම අපේ රටේ හැම පුරවැසියෙක්ම හරි සංවේදී මොකද අපි අවුරුදු 30ක යුද්ධයක් නිම කළා විතරයි තාම අවුරුදු 4යි ගත වෙලා තියෙන්නේ ඒ නිසා සමහර අපේ ජනතාවගේ කොටසක් දන්නවා මේ යුද්ධේ 100%ක් ඉවර නැහැ කියලා සමහරු හිතාගෙන ඉන්නවා මේ යුද්ධේ 100%ක් ඉවරයි කියලා සමහරු දැනගෙන ඒක මවාපාන්න හදනවා යුද්ධය ඉවරයි ආරක්ෂාව ගැන ඒ තරම්ම තැකීමක් කළ යුතු නැහැ කියලා මම හිතන්නේ අන්න එතන තමයි අපි අවධානය යොමු කළ යුතු තැන අවුරුදු 30ක් පුරා මේ ලෝකේ හැමතැනම ත්‍රස්තවාදී ජාලයක් හැදිලා අපි යුද්ධයක් කරා භෞතික වශයෙන් ඒ යුද්ධේ අපි අවසන් කරා 2009 දැන් ඉතිරි කාලයේදී මේ රටේ කිසිම සිද්ධියක් වෙන්නේ නැතුව ඊටාත්ම සාමකාමී නිදහස් පරිසරයක් භුක්ති විඳිනවා. එතකොට සියලු දෙනාටම හිතන්න පුළුවනි අවශ්‍ය නම් අපිට ආරක්ෂාව ගැන ඒතරම් කරදර වෙන්න අවශ්‍ය නැහැ. ආරක්ෂක සේනාව අවශ්‍ය නැහැ. ආරක්ෂක රාජකාරිවල ඉන්න අය සමහර විට බැරක් වලට සීමා කරන්න පුළුවන් නැත්නම් ගෙදර යවන්න පුළුවන් කියලා. මෙච්චර වියදම් කරන්නේ මොකටද? මෙච්චර මහන්සි වෙන්නේ කියලා. මෙන්න මේ නිසා ආරක්ෂාව ගැන අපි මං හිතන්නේ මේ අවස්ථාවේ වෙලාව තියෙනවා නම් ගැඹුරින් කතා කළ යුතුයි. නැයි දැන් විදේශ ප්‍රතිපත්ති පිළිබඳව කතා කරද්දී අපි දැන් ඔබතුමා කියන්නේ තවමත් අපි ඇලර්ට් එකේ ඉන්න ඕනේ කියලා. එහෙමනේ කියන්නේ. හොඳයි. දැන් ඒ ඇයි කියලා අපි හැමෝම මහාචාර්යතුමාගෙන් ඔබතුමා මම හිතන්නේ විදේශයන් එක ගනුදෙනු කරද්දී සහ ප්‍රංශයේ තානාපතිවරයා ඔබතුමන් දන්නවා මේ මේ කලාපය කොහොමද ක්‍රියාත්මක වන්නේ කියලා. එහි බලය සහ ආර්ථිකය මත තමයි සියල්ල තීරණය වන්නේ. රටවල් කොහොමද හැසිරෙන්න ඕනේ කියලා ඔබන් ඉන්නවා කලින්ම කිසියම් ප්‍රතිපත්තියක ඉන්නවා. ඒ ප්‍රතිපත්ති මොන වගේද? මේ කියන ආරක්ෂාවට එහෙම නැත්නම් අපි ඇලර්ට් එකේ ඉන්න ඕනේ කියන කාරණයට ඒක බලපානවද?
ඇත්තවශයෙන්ම ප්‍රංශයේ පමණක් නෙමෙයි අනික් යුරෝපීය රටවල් වගේම බටහිර රටවල් වලත් අපිට කියන්න බෑ මේ ආර්ථික වශයෙන් පමණයි ආර්ථික පදනම මතම පමණයි ඒ අය තීරණ ගන්න කියලා. ඒ අයගේ ආර්ථික පදනම ආරක්ෂක තත්ත්වයත් එක්ක එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ දෙක එකට යන්නේ හැම වෙලේම. ඒ ආරක්ෂක තත්ත්වයත් හරිම වැදගත් ඒගොල්ලන්ට. ඒකෙන් තමයි මේ මේ ඒ අයගේ විදේශ මේ ආර්ථික කටයුතු වලට පදනම ඇති වෙන්නේ. විදේශ ප්‍රතිපත්ති සකස් වෙන එක. ඒක නිසා ඒ දෙක එකට යන්නේ. ඒක වෙන් කරන්න හරි අමාරුයි. ඒක කියලා ඇත්ත වශයෙන්ම ප්‍රංශයේ ඉන්නවා හුඟාක් දෙමළ සංක්‍රමණිකයන්. ඒ වගේම මහිතේ වැඩිපුරම ඉන්නේ එංගලන්තේ. නමුත් ඒ අය අතර ඒ ඉන්න හැමෝම අපි ඔය ඩයස්පෝරා කියන අය එම නෙවෙයි. ඩයස්පෝරා කියන්නේ සාමාන්‍යයෙන් ඒගොල්ල ගිහිල්ලා මෙහෙ කරපු අරගලේ නැවතත් එහෙත් කරන අයනේ. එතකොට ඒ අරගලේ තමයි මෙතන වෙනම දෙමළ රාජ්‍යයක් පිහිටුවා ගැනීම. ඉතින් නමුත් ඒ අය ටික දෙනෙක් වුණාට වැඩි දෙමළ ජනතාවක් මම දැන් වටහාගෙන තියෙන විදිහට කැමති එක රාජ්‍යයක එක ජාතියක් වශයෙන් සාමයෙන් ජීවත් වෙන ඒගොල්ල කියන්නේ අපිට නැවතත් නම් යුද්ධයක් අවශ්‍ය නැහැ අපි හුඟා පීඩා බින්දයකින් කියන එක. ඉතින් නමුත් අර ටික වුණාට ඒගොල්ල හුඟක් බලවත් ඒගොල්ලගේ හඬ බොහොම හයියෙන් ඇහෙනවා. අර අය බොහොම නිස්සබ්දයි. ඉතින් ඒ අයට තර්ජනත් එනවා. ඇත්තම කිව්වොත් දැන් කොච්චර හරි ප්‍රංශයේ තියෙනවා ලාෂපල් කියලා ප්‍රදේශයක්. ඔය ප්‍රදේශයේ ඔක්කොම වගේ තියෙන දෙමළ කඩ. ඒ කඩවල තියෙනවා අදත් ප්‍රභාකරන්ගේ පින්තූරය. එතකොට ඒ ප්‍රභාකරන්ගේ පින්තූරයේ තියෙන විදිහට මේ සමහරු විශ්වාස කරනවා එයා තාම ජීවතුන් අතර ඉන්නවා කියලා. ඒ අය අපිට කෙටියෙන් කිව්වොත් එයා අපිටත් අපේ තාපති කාර්යාලයටත් ඇවිල්ලා සමහර වෙලාවට ලියුම් දීලා යනවා අපි අපේ ඊළාම්මක පිහිටවනවා මේ මැයි මාසේ පිහිටවනවා මේ හෙට පිහිටවනවා මේ තව දිනේ තියෙනවා. ඒ නිසා අපි ඇලර්ට් එකේ ඉන්න ඕනේ කියලා දැන් මේ පාර්ශවයෙන් ඔව් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ හදවතේ පමණක් නෙවෙයි හදවතෙත් ඉන්නවා බිත්ති වලත් ඉන්නවා රටවල් වල පමණක් නෙවෙයි මේ රටෙත් එහෙම වෙන්න පුළුවන් කියලා පොඩි සකසංකා මතුවෙමි පවතිනවා. හොඳයි මාධ්‍යවේදියෙක් විදියට ඔබතුමා දකින්නේ කොහොමද ඇත්තද මේ කියන කාරණේ? ඔව් අපි ඇලර්ට් එකේ ඉන්න ඕනේද? දැන් ඒ කියන්නේ යුද්ධ ඉවර වෙලත් වසර 4ක් ගත වෙලත් අපිට ඒ තර්ෂණය තාම තියෙනවද? අනිවාර්යයෙන්ම අපි 2005ට ගිහිල්ලා බැලුවොත් අපි දැන් මේ කතා කරන දේත් එක්කම සම්බන්ධ කරොත් අපි 2005 දී අපි දැක්කා මේ සංධානය ජනාධිපතිතුමාට විරුද්ධව එරෙහිව එතකොට එතුමා අගමැති එරෙහිව මේ සංධානයේ මේ විදිහටම තිබුණා 2005 දී. වෙනසකට තිබුණේ එල්ටීටී එකට අවියවුද බලයක් තිබුණා. එල්ටීටී එක තියෙන්නේ මාර්ගයෙන් යම්කිසි දේවල් කරා 2005 දී. ඒ තත්ත්වය 2010 දී අපි දැක්කා. එක්සත් ජාතික පක්ෂයයි JVP එකයි TN එකයි එකට සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ එකට එකතු වෙලා මහින්ද රාජපක්ෂ මහත්තයාව පරාජය කරන්න ජෙනරල් සරත් ෆොන්සේකාට ඡන්දය දුන්නා. ඒක තමයි ඇත්ත කතන්දරය. දැන් මේ කණ්ඩායම බැලුවම දැන් එකතු රතින කණ්ඩායම එම කණ්ඩායමමයි. වෙනසකට තියෙන්නේ ජාතික හෙළවුරුමය රාජපක්ෂ මහත්තයාගේ පැත්තෙන් ගැලවිලා අනිත් පැත්තට එකතු වෙලා තියෙනවා. ඒ තමයි ප්‍රධානම දේ මම දකින විදියට. ඒතර අපි මේක කල්පනා කරලා බැලුවම මේකේ තියෙන සියලුම චරිත උදාහරණයක් උදාහරණයක් වශයෙන් පෙන්වන්න පුළුවන්. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිවරිය 2005 දී රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහයෝගය පළ කළා. 2010 දී ඒක වුණා. මේ 2005 දීත් වෙනවා. ඉතින් මම දකින විදිහට මේ 2005 පටන් ගත්ත දේ තමයි ඉදිරියට යන්නේ. ශවෙන්ට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම ඇහුවේ මේ පැත්තෙන් කතා වුණේ මදු ජාතික ආරක්ෂාවට තවමත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි විමසිල්ලෙන් සිටිය යුතුයි කියන කාරණය. ඒක තමයි තහවුරුනේ. ඔබතුමා කතා කරන්නේ ඔය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්. අනිවාර්යයෙන්ම. ඒක තමයි එක්සත් ජාතික පක්ෂ ඉතා පැහැදිලිව ළඟදී ප්‍රකාශ කරා. ජිනීවා වල රටට එල්ලවන තර්ජනය සහ බලපෑම අයින් කරන්න පුළුවන් එකම විදිය මහින්ද රාජපක්ෂ මහත්තයාව පරද්දලා මෛත්‍රීපාල ශිරිසේන මහත්තයා බලයට ගෙන්න ඕනයි කියලා. එතකොට රජය පෙන්වලා දෙන විදියට මේ අවස්ථාවේ මේම තත්ත්වය වෙනස් වුණොත් ඒක මේ රටේ ජාතික ආරක්ෂාවට අනිවාර්යෙන් ප්‍රශ්නයක් වෙනවා. හොඳයි එහෙමනම් අපි මූලික වැටේ නිසා අපිට ප්‍රශ්න තියෙනවා. අපි පස්සේ ප්‍රශ්න කරන්න. ඔව්. අපි අහනවා කථිකාචාර්යතුමනි ඔබතුමාගෙන් අහන්න තියෙන දැන් මෙතුමා කියන කාරණාවට අනුව 2010 දී මේ රට අපි හැමෝම නොදැනතෝ දැනුවත් හොයන්නට පෙළඹුණේ යුද වීරයා කවුද කියන එක. ඔය තමයි සැබවින්ම කවුද වැඩිපුර යුද්ධයට දායක වුණේ කවුද මේ උපරිම ලෙස නිදහස අපිට ගෙනත් දුන්නේ කියලා එක පෙනෙන්නට තිබුණා. නමුත් අද
ඔය කියන හැටියට අද තියෙන ප්‍රශ්නයක නෙවෙයි. එහෙමනම් එක පැත්තකින් අපි කියනවා එදා යුද වීරයා කවුද නැත්නම් රටේ නිදහස දිනා දුන්නේ කවුද කියන එකට පිළිතුරක් ලැබුණානේ. ඒ පිළිතුරත් මේවර ඡන්ද ඉල්ලනවා. එහෙමනම් අනිත් පාර්ශවය එදා වගේ යුද වීරයා කවුද කියන එක නෙවෙයි නම් ඔබතුමා හිතන්නේ කවුරුන්ද මේ පාර අනිත් පාර්ශවය හැටියට ඔබට පේන තෙක්මානේ ඉන්නේ පාර්ශවයද තනි කොටස්කරුවෙක්ද සමූහයක්ද? මූලික වශයෙන් මම කියන්නේ තනි කොටස්කරුවෙක් තනි මූලයකින් එන ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. මම කියන මූලික අදහස තමයි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විදේශ ප්‍රතිපත්තියත් සමග බැඳුණු විශේෂ ප්‍රශ්නයක් මේ මැතිවරණ අභියස තිබෙනවා. මොකක්ද? මම හිතන්නේ දැන් මේ ජනාධිපතිතුමා ගත්තොත් 2009 යුදය ජයග්‍රහණය කරා, යුදය ජයග්‍රහණය මැදින් මෙරට සංවර්ධනය කරා, මෙරටේ මූලික ස්ථාවරත්වයක් ඇති කරගත්තා. එතකොට මේ ස්ථාවරත්වය පැහැදිලිවම මේ ස්ථාවරත්වය බටහිර අරමුණු වලට ප්‍රතිපක්ෂ එකක්. එතකොට බටහිර අරමුණු නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වුණේ මේ ස්ථාවරත්වය කඩීමට. මේ ස්ථාවරත්වය කැඩීමට හොඳම අවස්ථාව තමයි නැවත වතාවක් මේ ජනාධිපතිවරණය. එතකොට ජනාධිපතිවරණය ඉදිරියේ අද තිබෙන්නේ මූලික වශයෙන්ම මේ පවතුන ස්ථාවරත්වය කඩා දමන්නට නැත්නම් අපේ නිදහස ස්වාධිපත්‍යය නැති කරන්නට. මං කියන්නේ මූලික කාරණයක් තමයි මේ රටේ කොටි සංවිධානය එක්තරා නියෝජිතයෙක් විදිහට, ඒජන්තවරයෙක් විදිහට පමණයි ඉදිරිපත් කරේ. එයින් අදහස් කරේ මේ රට බෙදා වෙන් කිරීම. සමහරවිට පුංචි බාධා කිරීමක් තියෙනවා. මම ඔබතුමා කියනවා හරියටම උත්තරේ කියන්නේ නැහැ. මට මම අහපු ප්‍රශ්න තමයි ඔබතුමා උත්තර දෙන්නේ. නමුත් මෙතුම පැහැදිලි කළා මේ යම් යම් ජාතික බලවේගත් මෙවර ඉදිරිපත් වෙලා තියෙනවා කියලාද. මම මේ ප්‍රශ්නය හැටියට පැහැදිලි කරලා මහන්නම්. විශේෂයෙන්ම මැතිවරණ වේදිකාවේ අපි දකිනවා මේ පාටලි චම්පික රණවක හිටපු අමාත්‍යතුමා දිගින් දිගටම ප්‍රශ්න කරනවා මේ ජාතික බලවේග තමයි ඉන්නේ. ඇයි මේකට කොටි කියන්නේ? මේක වෙන කවුරුත් නැහැ. මේකේ ඇත්තම මිනිස්සුත් බලන් ඉන්නවා. ඉතින් මේක කොටි කියන නමුත් එතුමාගේම පොතේ තියෙනවා චන්ද්‍රිකා බණ්ඩාරනායක නම් වූ ඇය LTTE එකත් සමග ඉතාමත් හිතර්ශී බැවින් ඒ රජයේ පෙරලා නැතයි LTTE සමග චන්ද්‍රිකා බණ්ඩාරනායක එකතු වෙයි කියන බයට තමයි ජාතික හෙළවරුමේ බිහි කළේ. කියන අයන්න ලිව්වේ ඒකට කියලා. දෙවනුව මට කියන්න තියෙන්නේ ඊට පස්සේ කියනවා රනිල් වික්‍රමසිංහ කියන චරිතය ප්‍රවේණි වෛරයක් තියෙනවා සිංහලයන් සමග. එතුමා කියන්නේ මන්නේ ප්‍රවේණි වෛරයක් සහිත රනිල් වික්‍රමසිංහ සිංහලයන් සමග වෛරයි. ඒ නිසා ඔහුට විරුද්ධවයි අපි ත්‍රස්ත විරෝධී ව්‍යාපාරයට එළියට බැස්සේ කියලා. ඔය තමයි අපිට පේන්න තියෙන කාරණා දෙක. අපේ ප්‍රශ්නේ සමාජයේ තියෙන එක නෙවෙයි. හරි. එහෙමනම් ඒ කියන්නේ පාටලි චම්පික රණවක හිටපු අමාත්‍යතුමා කියන්නේ චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය සහ රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟ ඔය තුන් දෙනාද මේ හැදිලා තියෙන සන්ධානය තුල ඉන්නේ කියන එකයි අපේ ප්‍රශ්නේ. ඊට එහා හැංගිච්ච හෝ සංගවාලපු හෝ හංගන්නට නියමිත තවත් පිරිස් ඉන්නවද? දැන් ඔබේ ප්‍රශ්නෙට පිළිතුර ඔබේ රීඩින් එක ඔබේ කියවීම ඇතුළෙම තිබෙනවා. දැන් අපි පාටලි චම්පික රණවක මැතිතුමාගෙන් ඇසිය යුතු මූලික ප්‍රශ්නයක් තමයි එතුමා ඔය කියපු කාරණා අද ඉදිරිපත් කරනවාද මේ පරස්පර සංවිධානය ඇතුළත? කිසිම අපි හිතමු උදාහරණයක් විදිහට මෙහි වෙනම රාජ්‍ය සඳහා නියෝජනය කරන බලවේගයක් ඉන්නවා. ධර්ම රාජ්‍ය පැරණි කී ධර්ම රාජ්‍යය නියෝජනය කරපු අය ඉන්නවා. අද ඒක කියන්නේ නැහැ. මනෝ ගණේෂන් ඉන්නවා, අසත් සාලි ඉන්නවා. ඊටත් වඩා සංකීර්ණ වෙමින් අලුත් ප්‍රශ්නයක් වෙනම ප්‍රබලව ඉදිරිපත් කරනවා. නැගෙනහිර වෙළඳ දිස්ත්‍රික් කලාපයක් ඉල්ලන අය ඉන්නවා. ඒ වගේම මූලික වශයෙන් සිංගප්පූරු ධනවාද ජාතික බලවේගයත් එක්ක විරුද්ධයි. නැගෙනහිර වෙන කලාපයක් හැටියට අදහස් කළේ නැගෙනහිර දිස්ත්‍රික් බලයක් ඉල්ලා සිටිනවා. ඒ ඉල්ලීම තමයි ඉදිරිපත් කරමින් වෙනම පරිපාලන ඒකකයක් ඉල්ලා සිටිනවා කියන එකද කියන්නේ? ආණ්ඩුවෙන් ඉල්ලා සුනේ. එතකොට තුන්වෙනි කොටසකුත් තිබෙනවා. එතකොට පරස්පර තුල පරස්පරයක් ඉදිරිපත් වෙමින් තිබෙනවා. එතකොට ජාතික බලවේග කියන එකම හඬක් තිබිය යුතුයි, එකම මූලයක් තිබිය යුතුයි. මේ අයගේ ඉතිහාසයත් වර්තමානයේ තුලත් එවන්නක් නැහැ. නමුත් මේ ජාතික බලවේගේ මූලික වශයෙන්ම මේ රජය තුල සහ මූලික වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල ඉතිහාසයේ සිට විශේෂයෙන් 1956 සිට නියෝජනය වුණා. ඉතින් එය ජාතික බලවේගයේ විදිහට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් පිස්සෙක්ට විතරයි. අද්මිරාල්තුමනි, දැන් මේ පැත්තෙන් නැගෙන කතාව තමයි, මේ පැත්තෙන් ඇහෙන කතාව තමයි ජාතික බලවේග විශ්වාස කරන්න බෑ කියන කතාව. හැබැයි දැන් ඔබතුමාට අත්දැකීම් ඇති මං හිතන්නේ යුද්ධයත් එක්ක සම්බන්ධ වෙච්ච පහුගිය කාලේ කතා කරපු අය, ඒ වගේම යුද්ධයත් එක්ක සම්බන්ධ ඍජුවම සම්බන්ධ වෙලා හිටපු අය විවිධ මොහොතවල විවිධ චරිත නිරූපණය කළා. හැබැයි ජනතාවයි තීරණය කරන්නේ ඔවුන් අවසාන වශයෙන් පාලනයට එනවාද නැද්ද කියලා. නිවැරදි තීරණය ගන්නේ කොහොමද ජනතාව? දැන් බලන්න ඕනේ ආයත් මේ ආරක්ෂාව
පැත්තෙන් බැලුවොත් දැන් අපේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. ඇත්තෙන් මම හරි ආඩම්බරෙන් කියනවා ඒක අසීරු වුණත් ඒ අවුරුදු 30ෙම මම හමුදාවේ සෙනෙවියෙක් හැටියට හිටියා. යුද්ධය පටන් ගන්නකොටත් මම හමුදාවේ නිලධාරියෙක්, යුද්ධය අවසන් වෙනකොටත් හිටියා, අවසන් වෙලත් හිටියා. ඒ වගේ කිව්වොත් තැන්වල. එතකොට අපි 1987 දිහා බලන්න ඒ යුද්ධය තීව්‍ර වෙලා ඒ සටන අවසන් තැනකට එනකොට මොකද වුනේ? අපේ රටේ හිටපු ඒ කාලේ හිටපු ඒ රාජ්‍ය නායකත්වයට සිදු වුණා විදේශ බලවේගයන්ට හිස නමලා මේ ප්‍රභාකරන් අල්ලගන්න ඔන්න මෙන්න කියලා තියෙනවා. තව දවස් 3ක් යුද්ධය කළා නම් LTTE ඉවරයි, යුද්ධ 1987 ඉවරයි. එතකොට ඒ යුද්ධයේ ආසන්න මොහොතේ විදේශ බලවේගයන් තමයි ඉන්දියාවේ බලපෑම් වලට හිස නමලා අපේ රටට අනවශ්‍ය ගිවිසුමක් ඇවිල්ලා අපේ ව්‍යවස්ථාවටත් අලුතෙන් කොටසක් ගෙනාවා 13 වෙනි සංශෝධනය. ඒ එක අවස්ථාවක්. ඒව අමතක කරන්න හොඳ නෑ අය. ඒක තමයි මම මේ කතා කරන්නේ. මේක විදේශ ප්‍රතිපත්තියට සහ රාජ්‍ය නායකත්වයට සම්බන්ධයි අපේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව. ඊට පස්සේ බලන්න 1900 2000 අපි බලමු 1989 මොකද කරේ? ඉන්දියාව හමුදාව, ඉන්දියානු හමුදාව ලංකාවෙන් පළවා හරින්න එවකට හිටපු රාජ්‍ය නායකත්වය LTTE එකට ලොරි පිටින් අවියාවුද මුලතිව් කැලේට ගිහින් බාර දුන්නා. ඒ අවියාවුද අරගෙන මොකද කරේ? අන්තිමේ අපිටම පහර දුන්නා. අපේ දාස් ගණක් අපේ සල්ලි වලින් අපේ අවියාවුද වලින්ම අපි මැරුම් කෑවා. ඊට පස්සේ 1994 මොකද වුනේ? ආපු රජය ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ රජය ආයෙත් මේ සටන් කරගෙන යනකොට සටන් ගිවිසුමකට ආවා. මොකද වුනේ? 1995 අප්‍රේල් මාසේ 19 වෙනිදා තිරිකුණාමලේ වරායේ නැව් දෙකක් පුපුරවලා ආයෙ සාම ගිවිසුම කැඩුනා. ඇත්තෙන් මේ නැවේ මම ඉඳලා ඉතුරු වුණේ. මගේ පෙර පිනක් තිබුණා ඉතුරු වෙන්න. අනිත් හිටපු 36 දෙනාම කෑලි කෑලි වලට කුඩු වුණා. ඒක. ඊට පස්සේ බලන්න 2002 මොකද වුනේ කියලා. ඊට පස්සේ රජයක් ආවා. 2002 මොකද කරේ? මේ රටේ කොටසක් ඒ විදේශ බලපෑම් යටතේ නෝවේ රාජ්‍යයේ බලපෑම් වලට යටත් වෙලා රටේ කොටසක් මම බාධා කරනවා ඔබතුමාට. ඔව් 2002 එරික් සෝල්හයිම් සමග ගිවිසුමක් ගන්නවා. ඔව්. එතකොට අද වෙනකනුත් මේ රටේ රාජ්‍ය ආරක්ෂාව ගැන අපි කතා කරන මේ ගිවිසුම තනි පාර්ශවීය ගිවිසුමක්. අද වෙනතුරු කොපියවත් ලංකාව තුල නැති බව තමයි කියවෙන්නේ. ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයි රට යම්කිසි ගිවිසුමකට සම්බන්ධ වෙනකොට ඒක අපි දකින්නවත් අයිති නැහැ. දැන් අපි කියනවානේ විනිවිදභාවයක් තියෙන්න ඕනේ කියන කාරණාවේදී එහෙම එකක් තිබුණාද ඒ සම්බන්ධ? මං හිතන්නේ අපි නම් ආරක්ෂක නිලධාරීන් හැටියට ඒක අපේ මේසුට් වෙනකන් අපි දන්නේ නැහැ. ඒක හිටපු ජනාධිපතිනිය මං හිතන්නේ පක්ෂ දෙකක හිටියේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය සහ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ජනාධිපති තුමිය කියනවා අපි අහලා තියෙනවා ඒ දවස්වල. මම දන්නේ නැහැ මේක අත්සන් කරලා මගේ මේසුට් වෙනකන් කියලා. ඒ විතරක් නෙමෙයි මම හොඳ උදාහරණයක් කියන්නම්. ඒ ගිවිසුම අත්සන් කරේ 2002 පෙබරවාරි මාසේ 22 වෙනිදා. 21 වෙනිදා මම තිරිකුණාමලේ නියෝජ්‍ය ආඥාපති හැටියට ඒ සටන් මෙව අපිට මේ කවුරුත් මෙහෙම සටනක් සටන් විරාමයක් එනවා කියලා තිබුණෙත් නැහැ. හැබැයි අපේ ආරක්ෂක තත්ත්වයේ දවස්වල ඒ තරම්ම දැඩිව තිබුණ නැති නිසා මෙහෙම සාමගිවිසුමක් එනවා කියලා පොඩි පොඩි ආරංචි තිබුණා. මුලතිව් මුහුදේ ඩෝරා යාත්‍රා දෙකකට හම්බුණා කොටි විශාල යාත්‍රා 6ක් පුරවගෙන එනවා අවියාවුද. මේ 21 වෙනිදා රාත්‍රියේ 9:10 ඉතර. ඉතින් අපි කිව්වේ මේකට පහර දෙන්න කියලා හිටන්. මම ඒ ක්‍රියාකාරී මැදිරියට ගිහිල්ලා අණ දුන්නා පහර දෙන්න කියලා. පහර දුන්නට ඇත්තරම ඉතාලම අමාරු සටනක්. අපේ නිලධාරියෙක් ඒ වෙනකොට මැරුණා. එතකොට තව 4 දිනක් තුවාලයි. තව අපි ඩෝරා යාත්‍රාවන් යාපනයේ සහ තිරිකුණාමලෙන් ඇරලා මේ සටන ගෙනිච්චා. මේක හරි රසවත් කතාවක් අදාළ. ඒ යනකොට ටිකක් වෙලා යනකොට කිව්වා ඒ නිලධාරියා මට තාම මතකයි. මෙතන නම කියන්න අවශ්‍ය නැහැ. තාම නාවික හමුදාවේ නිලධාරියෙක්. එතුමා කිව්වා සර් දැන් මේ යාත්‍රා වලටත් වැදිලා තියෙනවා අපෙත් 6 දෙනෙක් තුවාලයි එක්කෙනෙක් මැරුණා බෝට්ටු 3ක් තවත් 3ක් ඇදගෙන යන්නේ තව ටිකක් වෙලා යනවා දැන් ත්‍රිකුණාමලෙන් සහ යාපනයෙන් ආපු යාත්‍රා මේ සටන් කරන්න සූදානම් අපි මේ සටන ඉදිරියට ගෙනියනවා කියලා මමත් ඒකට බොහොම සන්තෝෂෙන් ඒ අණ දුන්නා සටන් කරන්න කියලා විනාඩියක් ගියේ නැහැ අපිට අගනුවරින් හමුදා මූලස්ථානෙන් ආවා ඒ කොටේ හිටපු ආරක්ෂක ඇමතිතුමාගෙන් නියෝගයක් අගමැතිතුමාගෙන් මේ බෝට්ටු වලට යන්න දෙන්න කියලා. අපි ආවුද පුරවපු බෝට්ටු වලට යන්න දෙන්න කියලා. ඉතින් මෙන්න මේ වගේ ආරක්ෂක තත්ත්වයක් තිබුණා ඒ කාලේ. ඉතින් මේවා අපි නිලධාරීන් හැටියට දැක්කා. අපි ඉතාමත්ම කනස්සල්ලටපත් වුණා. ඉතින් ඔබ හිතන්න තමන්ගේ සගයින්ගේ මලසිරුරු තියාගෙන බෝට්ටුවේ කොටින්ගේ බෝට්ටු 6කට යන්න දෙන්න කියලා අපිට අණ දෙන්න සිද්ධ වුණා. මේවා ඉතාමත්ම සංවේදී දේවල් හමුදා නිලධාරීන් හැටියට. අපිට සමහර අවස්ථාවලට හිතුණා
මේ යුද්ධය අතහැරලා දාලා ගෙදර යන්න. ඒත් අපි රටට ආදරේ නිසා මේක කවදා හරි හොඳක් වෙයි කියලා හිතලා තමයි අපි හිටියේ. ඊට පස්සේ ඒ කියන්නේ වීරයින් සහ ද්‍රෝහීන් පිළිබඳව තීරණ ගද්දි එහෙම නැත්නම් එහෙම නම් කරද්දි ඉතිහාසය පිළිබඳව දැනුමක් ඉතිහාසය පිළිබඳව අවබෝධයක් සවිඥානිකත්වයක් අවශ්‍යයි කියන එක නේද ඔබතුමා කියන්නේ. එතෙන්න. මදු. ඔව් මට අහන්න තියෙනවා. ඔව්. ඔව් මොකද කියන්නේ? අහන්න තියෙන්නේ මොකුත් නෙවෙයි විශේෂ ඔබතුමා ලංකාවෙන් පිට සේවය කරපු ගෞරවනීය පුරවැසියෙක් අපි අහන්න තියෙන්නේ අපි දකින අල්ජසීරාවේදී සුරෙන් සුරේන්ද්‍ර නම් වූ එමානුවෙල් පියතුමාගේ කට ප්‍රකාශයක් නිකුත් කරනවා මේ ඔව් ජනාධිපතිවරයාව පරද්දන්නට ඕනේ 140,000 ද්‍රවිඩ මිනිසුන්ගේ අයිති නැති කළා හේග් නුවරට ගේන්නට උවමනයි පරාජිත ජනාධිපතිවරයෙක් සලවදාන් මෙලසවික්ට වුණා වගේ රිචඩ් ටේලර්ට වුණා වගේ එතුමාටත් උරුමයි මේවට දඬුවම් ලබන්නට කියද්දි දෙපැත්ත හිටපු මන්ත්‍රීවරු දෙන්න කියනවා එක්කෙනෙක් මට ඒක ගැන කනගාටුයි එහෙම කියන්න එපා එහෙම කොහොම මේ රටේ මිනිස්සුන්ට අන්ද දෙනවා කියලා ඔව් නමුත් ඒ තමයි මේ රටේ ඇත්ත කතාව මෙසේ එහා පැත්තේ ඉන්න මේ රටේම මන්ත්‍රීවරයෙක් කියනවා එහෙම කියන්න එපා එහෙම කිව්වම ඔය රටේ මිනිස්සු චන්දන ඔහොම ඉන්නකෝ පරදිනකන් ඊට පස්සේ ඔක කරගන්න අපිට අදාළ එක නෙවෙයි එහෙම තියනවාද ඔය කියන ඔක මකරෙද්ද බිල්ෙද්ද එහෙම හේග්නුවරට තව දුරටත් ගෙනියන්නට හැකිද යුද අපරාධ අධිකරණයක් ලංකාවෙත් ඉදිරියේදී නියමිතයි ක්‍රියාත්මක වෙන්නට ඉතින් මේ සියල්ල සිද්ධින් එක එහෙම එකක් තියනවාද මේක බිල්ෙද්ද ඔව් හත වශයෙන් පිට තියනවා මේ මේ මැතිවරණයට සම්බන්ධවත් කතා කරනවා නම් මම මේක එනිකලාට කමක් නැහැ මේ දැන් දවස් කීපයකට උඩදී සුරෙන් සුරේන්ද්‍රන් මෙහෙට එවලා තියෙනවා SMS පණිවිඩයක් මම දන්නවා කාටද මේක උතන්ට දාවේ කොහොමද කියන්නේ හරි නමුත් ඒ පණිවිඩය යා කියනවා is there any way that we can make Mr. Maithripala Sirisena win ඉත එනිවේ මොන විදිහකට හරි අපිට පුළුවන් ද මෙයාව දිනවන්න කියලා ඒ මොන විදිහකට කියන එක හරි භයානකයි එතන ඔය මොන විදිහකට කියන එක 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 විදිහට හිතන්න පුළුවන් මම කියන්න ඕනේ නෑ නොඑක් නොඑක් ක්‍රම ඔබතුමා දන්නා හොඳට මම මොනවද කියන්නේ කියලා ඉතින් ඒක හරි භයානක දෙයක් ඒක කියලා ඔව් ඒ බලවේගය තදින් තියෙනවා එතන නමුත් ඒ මොකටද ඒගොල්ලෝ එහෙම එහෙනම් දිනවන්න හදන්නේ කියන එකක් පොඩ්ඩක් හිතන්න ඕනේ මොනවද මේ පාවිච්චි කරන්න හදන ක්‍රම කියන්නේ පැහැදිලිවම එහෙම දෙයක් තිබෙනවා කියලා වගකීමක් ඇතුව කියනවා මට වගකීමක් ඇතුව එක එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා එතකොට මම තව පොඩි එකක් කියන්න දාර ඉස්සෙල්ලා මතු කරපු ප්‍රශ්නෙට දැන් මේ පන්තුරාණි ප්‍රශ්නයක් එහෙනම් මොකද මේ පක්ෂ ඔක්කොම දැන් අනික් විපක්ෂයට ගිහිල්ලා ඉන්නේ මේ JHU එක හපවා කියලා මම එක විශ්ලේෂණය කරන විදිහට මම වැඩි වෙන්න පුළුවන් මට පේන විදිහට අපේ ජනාධිපතිතුමා දිගටම හිටියා එක්තරා මතවේදයක. ඒ මතවේදය ඒකීය රටක් එක් සමාජයක් එක්ව සාමකාමීව ජීවත් වෙන සමාජයක් කියන එක විතරයි බෙදීමට තමයි විරුද්ධ. එතුමා සටන් කළේ ත්‍රස්තවාදයට විරුද්ධව. වෙන දේශපාලන මතයක් අනුව මේ ජාතිවාදයක් කවදාවත් කතා කරලත් නැහැ ක්‍රියාත්මක කරලත් නැහැ ජනාධිපතිතුමා හොඳටම හොයලා බැලුවොත්. එතකොට දැන් යුද්ධය ඉවරුණාට පස්සේ ඇතම් ජාතිවාදී පක්ෂවලට මවට පේන විදිහට දැන් ඒගොල්ලන්ට ස්ලෝගන් එකක් නැහැ. ඒගොල්ලන්ට පිටර දැන් පදනමක් නැහැ. මොකද රට ඇතුලේ 100 මේ දැන් යුද්ධය ඉවරුණාට පස්සේ තව බෝම්බයක් අක්කක් තිබුණේ නැහැ. එහෙනම් කෙටි ප්‍රශ්නයක් අහන්න. එහෙම ජාතිය මුල් කරගත් පක්ෂවලට පැවැත්මක් නැතිනම් මුස්ලිම් කොංග්‍රස් එක මේ වෙලාවේ ඇයි වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අකිල්ලන්නේ? අලුත් සටන් පාටයක්ද? තව අලුත් ගමනක්ද? හරියටම හරි. ඒක තමයි. ඒ අයට නැවතත් අවශ්‍ය මොකද්ද එතකොට? එම ජාතිවාදී අරමුණු ඉෂ්ට කරගන්න. අපිත් එක්ක ඒකට ජාතිරින් ඉන්න මුස්ලිම් කෙනා අපේ දුරස් කරන්න හදනවා කියලාද ඔය කියන්නේ? අපිත් සමග ඉන්න මුස්ලිම් පිරිසට වෙන වෙනාකල්පය වත්නම් ඒ කියන්නේ මූලධර්මවාදී අදහස් කවලා ඔවුන් වෙන පරිපාලනයක එකක් වෙන රටකට තල්ලු කරනවා. අලුත් ස්ලෝගන් එකක් හැටියට. මම කියන්නේ මම රට මෙතන ඉන්නවා කියලාද? මම කියන්නේ වෙන රටකට තල්ලු කරනවා කියලා. නමුත් ඒ ජාතිවාදී පක්ෂවලට නැත්ත බැඳවිලා ඉන්න නම් එම ජාතිවාදයේ පතුරවන්න පුළුවන් අවස්ථාවක් එන්න ඕනේ. එතකොට දැන් අපි බැලුවොත් එහෙම විපක්ෂයට එකතු වෙලා ඉන්නේ ඔක්කොම ඒ ජාතිවාදී අය ඔක්කොම දැන් ඒත් එහෙම එකතු වීමක් තියෙනවා. මොකද දැන් මෙතන ඒගොල්ලන්ට තැනක් නැහැ. මොකද මෙතනින් ඒක ලැබෙන්නේ නැහැ. ජනපතිතුමාගේ අදහස තනිකර වෙනස්. හොඳේ අර වෙලාවේ සටන් කරපු වෙලාව වෙනයි. ඒගොල්ලන් විදිහට ඒක එහෙමයි නම් සටන් පාට සොයා යන ගමනක් බවට තමයි එතුමා ඒක විශ්ලේෂණය කරන්නේ. ඒක ඒ විදිහට. නමුත් එයින් ඊට පස්සේ ඒගොල්ල බලාපොරොත්තු වෙන අර මුණු වෙනත් දේවලුත් ඇති ගණතුරුව. හොඳයි අපි පසුව කතා කරමු ජාතිවාද පිළිබඳවත්. කොහොමද ජාතික ආරක්ෂාවට අහිංසක විදිහට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්නේ කියන කාරණය පිළිබඳවත් මේ ශවින්ත මම ඔබෙන් අහන්න කැමතියි මාධ්‍යවේදියෙක් විදිහට ඔබ දැනුවත්ද කියලා දැනගන්නත් කැමතියි සහ ජනතාව දැනුවත් කරන්නත් කැමතියි එහෙම දැනුවත් භාවයක් තියෙනවා නම් අපිට මේ කාරණයට උත්තර දෙන්න පුළුවන් නම් අධික ජනාධිපතිතුමන්ගේ කතාවක් බෙදුම්වාදීන් ඉන්නවා පිටරට වෙනම පාර්ලිමේන්තුවකුත් තියෙනවා වෙනම ඇමතිවරුත් ඉන්නවා ඒ අය මේ ඡන්දෙට
මැදිහත් වෙනවා. සුහාන්දිරම් එහි ප්‍රතිපදින් සකස් කරන කණ්ඩායමේ ඉන්නවා. TNS සමග ගිවිසුම් ගහන්නත් ඔහු පැහැදිලිවම සම්බන්ධයි. මොකක්ද මේ කතාව කොහෙද මේ සුහාන්දම ඉන්නේ? මොකක්ද මේ පාර්ලිමේන්තුව කවුද ඒ ඇමතිවරු? මම හිතන විදිහට මට හිතෙනවා මේ රජය ඇත්තටම මේ රටට තියෙන තරජනය හරි විදිහට තේරුම් ගන්න නැහැ කියලා. ඉතත් පැහැදිලිව වගකීමෙන් මම කියනවා. මේ අපි ඉන්න තත්වයට වඩා බොහොම ඉස්සරහ තත්වයක තමයි මේ තරජනය තියෙන්නේ. ඔබතුමිය දන්නවද අඩු ගානේ අපේ රටේ සිංහල මහජනතාව අතර හැඟීමක් තියෙනවද ඇයි මේ රට ඉන්දියාව අස්ථාවර කරේ කියලා. මිනිසුන්ගේ සාමාන්‍ය අදහස තමයි 83 කළු හමුදාවේ 13ක් යාපනයේදී ඝාතනය වුණා, කළු ජූලියක් ඇති වුණා. ඒ හින්දා ඉන්දිරා ගාන්දි තීරණය කරනවා මේ රට අස්ථාවර කරන්න. LTT එකක් හදන්න. නමුත් ඇත්ත කතාව ඒකද? ජේන් දික්ෂිත් ශ්‍රී ලංකාවේ හිටපු තානාපතිතුමා, ඉන්දියානු තානාපතිතුමා පිටා පැහැදිලිව කියලා තියෙනවා ශ්‍රී ලංකාව අස්ථාවර කරන්න හේතුව එවකට තිබුණු ඉන්දියානු රජය. ඒගොල්ලෝ තීරණය කරනවා ශ්‍රී ලංකාව ඇමරිකාවයි පකිස්තානයයි ඊශ්‍රායලත් එක්ක අනවශ්‍ය සම්බන්ධකමක් තියෙනවා කියලා. දැන් මේ කතාව හරියට ඉස්සල්ලාගේ කිකිලිද නැත්නම් බිත්තර දින කතාවද? ශ්‍රී ලංකාව මෙම රටවල් සමග මිත්‍රකමක් ඇති කර ගන්න වෙන්නේ මේ ත්‍රස්තවාදී ඇතුණු හින්දා. ඒක තමයි ඇත්ත කතාව. නමුත් ජාත්‍යන්තරයේ දියර තියෙන තත්වය තමයි මේ රට ඇමරිකාවයි ඊශ්‍රායලයයි පකිස්තානයත් එක්ක අනවශ්‍ය සම්බන්ධකම් පවතින නිසා තමයි අනවශ්‍යකම්. එහෙම සම්බන්ධකම ඉන්දියාවට තර්ජනයක් වෙන හින්දා තමයි ඒගොල්ලෝ අපි අස්ථාවර කරන්න කියලා. ඒක දික්ෂිත් එයා ලියුගේ පොත මට පෙන්නන්න පුළුවන් ඔබතුමීට. මේ පොතේ කොළඹ ක්‍රමය නෑ, මේ පොත ගොඩක් කට්ටිය කියවලා නෑ. මේක ඉන්දියානු තානාපති කාර්යාලය විසින් තමයි මට දුන්නේ. ඔබතුමිය කියවුවොත් මේක 147 වෙනි පිටුවේ මේක ඉතා පැහැදිලිව කියලා තියෙනවා. අස්ථාවර දික්ෂිත් මහත්මයා දකින විදිහට හේතු දෙක, ඉන්දිරා ගාන්ධි ගත්ත තීරණය වැරදි කියලා ඔහු කියලා තියෙනවා. නමුත් අපි මේක කොහෙවත් පාවිච්චි කරලා තියෙනවද? අපි ජිනීවාවල මේක කියලා තියෙනවද? අලු ගන්න අපේ මිනිස්සු මේක කියවලා තියෙනවද? නැහැ. මම හිතනවා දැන්වත් මේ රජය තීරණයක් අරන් අපි මේක හරි විදියට මේක අධ්‍යයනය කරලා මොකක්ද වැරදුනේ කියන තැනවත් පටන් ගත්ත තැනවත් ගිහලා හොයන්න ඕනේ කියලා. හොඳයි, කෙටි විරාමයකට යන්නත් ඕනේ. විරාමයට යන්න කලින් අපි පළවෙනි වටේ අවසන් කරලා ඉමු. මට ශවීන්ද්‍රගෙන් ඇත්තටම අර ප්‍රශ්නට උත්තරේ හම්බුනේ නැහැ. ශවීන්ද්‍ර කිව්වෙත් ඒ කතාවේ තවත් කතාවක් තමයි. නමුත් කතිකාශ ආරතුමනේ මම කැමති අහන්න ඇත්තටම මේ කියන මණ්ඩලය මොකක්ද? එහි ඉන්න ඇමතිවරු කවුරුන්ද? නැත්නම් සුහන්දිරම් කියන්නේ කවුද? මොකක්ද මේ ගිවිසුම? එහෙම එකක් තියෙනවද? අනිවාර්යෙන් දැන් මට මෙතුමා කියන එකට යමක් එකතු කරමින් මම කියන්නට අවශ්‍යයි. ඉන්දියාව තේරුම් ගත්තා ඔය කාලය වෙන විට ඉන්දියාව වටකිරීමේ ප්‍රතිපත්තික තිබෙනවා කියලා. ඒතකොට ඉන්දියාවේ ආර්ථික සහ ජාතික දේශපාලන යම්කිසි වෙනසකුත් තිබුණා. ඒ වගේම අපේ අද තත්ත්වය වෙන විට අපේ රටේ ජාතික දේශපාලන විදේශ ප්‍රතිපත්තිය වෙනස් තලයක තිබෙනවා. ඒක නිසා තර්ජනය එන්නේ නැවත වතාවක් බටහිර ප්‍රමුඛ ධනවාදී කඳවුරේ. එතකොට යහගුණයෙන් තව තවත් ඉදිරියට මෙලිබන් අපි හිතමු ඒකේ මානසික ශක්තිය පවත්වාගෙන යෑම සඳහා ජාත්‍යන්තර ආණ්ඩුවක් පවත්වාගෙන යා යුතුයි. වෙනත් බොහෝ ත්‍රස්තවාදී කණ්ඩායම් එවැනි ආස්ථානයකට ගිහිලා තියෙනවා පරාජයට පත්වීමෙන්. පළමුව මේ අය පවත්වාගෙන මේ පවත්වාගෙන යන්නේ විශාල විදේශගත ජාතිවාදී දෙමළ කොටසක් ඉන්නවා. අපි කියන්නේ පොදුවේ විදේශගත අති මහා සාමකාමී දෙමළ ජනතාව නෙවෙයි. LTT මූලික වශයෙන් මූල්‍ය සම්පත් සපේන. එතකොට මේ මූල්‍ය සම්පත් සැපීම අඛණ්ඩව තවදුරටත් පවත්වාගෙන යා යුතුයි. අපි දන්න බොහෝ රටවල්වල දැනටත් මාසිකව යම්කිසි ගෙවීමක් කළ යුතුයි, ගෙවනවා මේ ජනතාව. එතකොට ඒ ගෙවීම පවත්වාගෙන යා යුතුයි. ඒ වගේම මේ සටන තවදුරටත් ගෙනියනවා, තවදුරටත් පවත්වාගෙන යා යුතුයි කියන එක මානසික මට්ටම පවත්වාගෙන යා යුතුයි. ඒ නිසා කිසියම්
කිසියම් මේකට ආරෝපණයක් කිසියම් විලාසිතාවක් දිය යුතුයි ඒ සඳහා LTT ආණ්ඩුවක් රටින් බැහැරව තිබෙනවා ඒක අපි හිතන ආකාරම ශක්තිමත් සහ බලවත් කියන එක නෙමෙයි නමුත් යම් ප්‍රමාණයකට බලවත් මොකද ඒගොල්ලගේ ප්‍රචාරාත්මක දේ බලවත් මොකද ඒ අය තමයි මූලික වශයෙන් රාජ්‍ය නෝන සංවිධාන සහ ලංකාවට විරුද්ධ රාජ්‍ය සමග මූලික වශයෙන් සම්බන්ධ වෙනවා ඒ කියන්නේ සුපුරුදු විදිහටම LTT කළා වගේ තියෙන එකට පුළුවන් ද ඒගොල්ලන්ට පුළුවන් TN එක බල ගන්නවන්නේ එහෙම නැත්නම් TN එකට තමන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව තීරණ පිළිබඳව මැදිහත් වෙන්න ඔව් TN එකේ මේ අවස්ථාවේදී TN එකේ ස්වරූපයෙන් ඉන්නවා මේ රට ඇතුලේ කටයුතු කිරීමට ඒගොල්ලෝ කියන පළාත් සභාව ඇතුලේ ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු කරන්නේ කියන දේ කියනවා නමුත් මේ පසුබිමේ තියෙන සම්බන්ධතා ඉතාමත් රහසිගතයි. එතකොට මේ TN එකේම පරිවර්තනය විය හැකි යම් තිබෙනවා. මේ අහපු ප්‍රශ්නෙත් ඒකම තමයි. ඒ කියන්නේ මෙහෙද වගේ මෙහෙත් පැලක් ගහනවාද? ඒ කියන්නේ ප්‍රභා කරන්න නොට වීරකාන්ති මානිවන්නාව, ඒ වගේම සුබන්දරන් තරුණ ජවයේ හැටියට ගෙන ආර සම්බන්ධන්ගේ, ඒ වගේම තමයි අවසාන වශයෙන් KP වෙනුවට කවුද මේ ඇමරිකාවේ නිව්යෝක් නගරයේ රුද්‍ර කුමාරන් බිහි වෙනවා. ඒ කියන්නේ ආදේශද මේ බිහි වෙන්නේ කියන එකයි මම දැනගන්නට උවමනා. මම මේ කතාව මගේ ආරම්භය මම ගත්තේ අපි අද අමතක කරලා තියෙනවා. මම ඒකයි අපේ මිනිස්සු වෙන වෙන දේවල් ගැන කතා කරන්නේ. ප්‍රධාන දේ 2010 දී හොඳට මතක තියාගන්න. 2010 දී මෙම කණ්ඩායමට පුළුවන් වුණා සේනාධිනායක විරුද්ධව යුද හමුදාපතිව ගේන්න. ඉතින් මම හිතන්නේ ඊට එහා තියෙන්නේ එකක්වත් ඔය මොහොතේ තියෙන්නේ හිටේ පැත්තේ. නෑ මම කල්පනා කරලා බලන්න දෙමළ ප්‍රජාවට එක පැත්තකින් කියනකොට 40,000ක ඉඳලා 140,000ක් වෙනකන් දෙමළ මිනිස්සු ඝාතනය කරා කියලා ප්‍රසිද්ධිය කියනකොට ඒ චෝදනාව කරනකොට යුද්ධයට සහභාගී වෙන ප්‍රධානම හමුදාව පාබල හමුදාව වෙනකොට ඒකට නායකත්වය දෙන්නේ ජෙනරල් සරත් වංශික මහත්මයා වෙනකොට. එතකොට එම මහත්මයාට ඡන්දය දාලා ඡන්දයක් දෙන්න කියලා දෙමළ ජනතාවට කියන්න පුළුවන් නම් TN එකට ඊටත් වඩා මොකද්ද කතා කරන්නේ? සේනාධිපති විරුද්ධව යුදහමුදාපති. තවමත් හමාර නැහැ. තවමත් ගෙවිගෙන යන්නේ ප්‍රශ්න කිරීල්ල පටන් ගත්තා විතරයි. විවිධ ප්‍රශ්න ආණ්ඩුව සැබවින්ම රාජ්‍ය ප්‍රතිපත්තිවල විශේෂම ආරක්ෂාව සම්බන්ධව හොඳින් කරගෙන යනවද සමහරට නැහැද? එහෙම නැත්නම් මේ හදන්නට යන්නේ 2010 හදපු ඒ මොනවාද පොළොවේ පය ගහපු සටන අද වෙනකොට ගල උඩ සටනක් රටට ආදරේද නැද්ද රටේ නායකයා බෙහෙත් හරි මෙන්න අපි නැවතත් ඇවිල්ලා කවුද පටන් ගන්නේ නදී පටන් ගන්නවද ප්‍රශ්න කරන්න මම ඒවලම මම ප්‍රශ්න කරනවා අපේ අධිරාජතුමනි ඇත්ත කියන්නේ දැන් ඇත්ත ඔබතුමා කිව්ව හැටියට ඒ නපුරු හීනේ හමාර කරලා 2009 පස්සේ මේ රට හිනා වුණා ලෝකෙත් අපිට හිනා වුණා පිට ලෝකෙට හිනා වුණා පැත්තකින් තියමුකෝ දැන් ඇති නේද මොකටද මේ හැටි හමුදා කඳවුරු යාපනේ අපි ගෙන්න ගමු නේද භාගයක් මෙහෙට මොකටද මේ හැටි ආරක්ෂාව ආරක්ෂාව කීකේ භූමියවල මේ හැටි හමුදා කඳවුරු ඉන්නේ කියලා දැන් සමහරු ප්‍රශ්න කරනවා. ගෙන්න ගමු ඇති. තව ගොඩක් දේවල් තියෙනවා. මේ බලයන් බෙදා දෙමු. 13 ක්‍රියාත්මක කරමු. අදි වශයෙන් මේ සටප්පාටත් ඍජුවම නැති වුණත් මේ මෙතිවරණේ අර කීපු ගිවිසුම් මනු නැත්තම් කතිකාවන් නනු යනවා. සැබවින් මේ භයානක දෙයද නැත්නම් සාමාන්‍ය කාරණාවක්ද? උතර කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අපි මේ අපේ යුද්ධය සහ අපේ අභ්‍යන්තර ආරක්ෂාව පැත්තකට තියලා රටක ආරක්ෂාව සඳහා වියදම් කරන මුදල් ආරක්ෂක සේනාවන් සාමාන්‍යයෙන් තීන්දුව කරන්නේ ඒ රට පිහිටලා තියෙන තැන රටට තියෙන තර්ජන එතකොට උපක්‍රමික වශයෙන් කොච්චර ඒ ජාත්‍යන්තර බලවේගවලට මේ රට වැදගත්ද එහෙම නැත්නම් මේ රට කොච්චර ආකර්ෂණීයද ආර්ථික වශයෙන් කොච්චර ප්‍රබලද කියන එක දැන් හිතන්න උදාහරණයක් වශයෙන් සිංගප්පූරු කියන රටේ කවුරුත් අහලා තියෙනවද රතිඤ්ඤා කරලක්වත් පුපුරනවා නෑ එහෙම එකක් වෙන්නේ නෑ සිංගප්පූරුව හරිම සාමකාමී මිනිස්සු නිදහසේ ඉන්න රටක් එනවාට හුඟක් අය දන්නේ නැතුව ඇති සිංගප්පූරුවේ නාවික හමුදාව අපේ නාවික හමුදාවට වඩා ගොඩාක් ප්‍රබලයි සාමාන්‍ය මේ කොළඹ වගේ පිරිස් බලයට වැඩිය තාක්ෂණයෙන් සහ නැව් වලින් පිරිස් බලයට වැඩිය එතකොට ගුවන් හමුදාව අර ෆයිටර් ජෙට්ස් තියෙන ඒ ප්‍රහාරක යානා තියෙන ඉතාමත්ම ප්‍රබල හමුදාවක් ඇයි ඒ රට ආර්ථික වශයෙන් ප්‍රබලයි සාමාන්‍යයෙන් ආර්ථිකයට අනුරූපීව සාමාන්‍ය රටක ආරක්ෂාවත් වැඩි වෙන්න ඕනේ. ඉස්සර තිබුණට වැඩිය අපේ රටේ ආර්ථිකය ප්‍රබලයි. අපේ රටේ ඒ නිසා එක හේතුවක්. අනිත් එක තමයි අපි තියෙන තැන. අපි ඉන්නේ භූගෝලීය වශයෙන් ඉතාමත්ම ආකර්ෂණීය තැනක. මේ බලවේග මැද්දේ එක පැත්තකින් චීනය, තව පැත්තකින් ඉන්දියාව, තව පැත්තකින් ඇමරිකාව. මෙහෙම තැනක ඉතින්
අපි 100%ක්ම හැමතිස්සෙම ඔළුව නැමිය යුතු නැහැ. අපි අපේ ආරක්ෂාව සැලකිය යුතු ගමන් අපිටත් යම්කිසි තත්වයක් තියෙන්න ඕනේ. අනිත් එක තමයි අද දැන් මම ඉස්සෙල්ලත් කියවනේ මේ යුද්ධයේ අවසන් කියලා. යුද්ධයේ අවසන් කියලා පේන්නේ බැලූ බැල්මට. ඇත්තෙන්ම ඒ යුද්ධයේ අවසන් කියන එකේ වාසිය ඒ සතුට විඳින්න ජනතාවට දීලා තියෙනවා. හැබැයි 2009 යුද්ධය ඉවර වෙන්න කලින් තිබුණු ආරක්ෂක දේව ඒ තත්වය ඒ විදිහටම මේ රජය පවත්වාගෙන යනවා. මේක හුඟ දෙනෙක් දන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් මම කියන්නම් ඉතක් කෙටියෙන්. අපේ රටේ හැම සතියකම බදාදාට පැය 3ක් අතිගරු ජනාධිපතිතුමා එතුමා සේනාධිනායකයා ආරක්ෂක මණ්ඩලය රැස් කරලා ආරක්ෂක ප්‍රධානින් නැක රැස්වීමක් තියෙනවා. රටේ ආරක්ෂක මේක හැමදාම සිද්ධ වෙනවා. එදා ඉඳන් නොකඩව මොන රාජකාරිය තිබුණත් එතුමා රටෙන් බැහැරව නොහිටියොත් පැය 3ක් රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරනවා. සමා වෙන්න ඒකම මේකත් ගලප ගන්න. එහෙමනම් අවංකවම ඔවුන්ගේ අනිත් ප්‍රශ්නේ තමයි එහෙම අපි හරියට පරිපාලනය කරනවා නම් රාජතාන්ත්‍රිකව අපි ලෝක දිහා බලනම සැබවින්ම අපි දන්නවා මේ බලාර්ගලයක් ක්‍රියාත්මක වෙනවා විශේෂයෙන්ම අපිට ආසන්නවම චීන සහ ඉන්දියාව අතර. ඒකට චීනයේ තියෙන සබ්මැරින් මම දිගින් දිගටම කහනක චීනයේ තියෙන සබ්මැරින් මොන යම් මූ හේතුවකට ඇවිල්ලා අපේ කලාපයේ ගාල් කරලා තියෙනකොට පිරිස විශේෂ විපක්ෂය කියනවා මේ ගෙනියන්න හදන්නේ ඉන්දියාව නැවත වතාවක් අපිව බලෙන් පරිප්පු ටික දාගන්න තත්ත්වයකටද ඇයි මේ මේ මේවා මෙහෙම මෙහෙම නෙවෙයි මේවා කරන්න ඕනේ එහෙම චීනයේ ඒවා ගෙනත් දෙන්න නරකයි කියන කාරණාවක් මතු කරනවා. ඒක මම හිතන්නේ ඉන්දියාවේ පාර්ලිමේන්තුවේත් උන් කතා කරනවා. දැන් ඕක ඔය වලිගේ පාගගත් එක. මේ රට පිහිටලා තියෙන තැන හැටියට මේ ජාත්‍යන්තර නෞකා ගමන් කරන මාර්ගයේ පිහිටලා තියෙන අපේ ලංකාවට ඉතාම සමීපව මේ දෙවුන්දර තුඩුවෙන්. එතකොට මොන රටක යුද්ධ නැවක් ගියත් මොන වෙළඳ නැවක් ගියත් අපේ රටේ උපකාර ගන්නවා. එතකොට ඇමරිකාවේ රුසියාවේ ගිය සුමානේ නයිජීරියාවේ නැවක් ආවා ජපානයේ චීනයේ ඕස්ට්‍රේලියාවේ ඕනෑම රටක නැවකට අපේ රටේ වරායවල් වල කොළඹට වෙන්න පුළුවන් ගාල්ලට වෙන්න පුළුවන් එහෙම නැත්නම් හම්බන්තොට වෙන්න පුළුවන් එන්න පුළුවන්. ඒ කට්ටියන්ගේ අවශ්‍යතා සඳහා එක්කෝ තෙල් ගන්න පුළුවන් ආහාර ගන්න වෙන්න පුළුවන් ලෙඩෙක් මාරු කර දාන්න පුළුවන් පුද්ගලයින්ට මාරු වෙන්න පුළුවන් නිවාඩු මොනම විවිධ අවස්ථාවන් තියෙනවා. ඉතින් ඒ නිසා මේක මේ ඊයේ පෙරේදා පටන් ගත්ත එකන ඔය හම්බන්තොට එක මම 2007 ආරක්ෂක විද්‍යාලයේ ඉන්නකොට ඉන්දියාවේ මගෙන් අහනවා ඉතාම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඉන්දියානු රජයේ මේ හම්බන්තොට වරාය චීනේ හදලා හම්බන්තොට චීනට දීලාද තියෙන්නේ හම්බන්තොට තියෙන්නේ චීනේ නාවික හමුදාවට එන්න නේද කියලා. මම කිව්වා නෑ එහෙම නෑ. දැන් මේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව හැදුවා ඒ චීන තමයි ඇවිල්ලා හැදුවේ චීනේ මහත්තුරු ඔක්කොම හදලා ඒක අපිට දීලා ගියා ඒක චීන ජාතිකයෙක්වත් ඒකේ නෑ කියලා. ඒක අපිට ඉතින් ඒ වගේ තමයි දෙන්න තියෙන්නේ. ඔය ප්‍රශ්නෙට චීනේ උත්තර දීලා තිබුණා. අත්‍තරම සබ්මැරින් ගාල් කිරීම සම්බන්ධයෙන් තමයි ප්‍රශ්නේ. අත්‍තරම මගේ ඉස්සරලා ප්‍රශ්නෙට මදි වෙලාව මට දුන්නා. කමන්නෑ මම පස්සේ ලව ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදිත ෆේෂියා. ෆේෂියා කියන්නේ හැමදාම ලස්සනයි. ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කරනකොට දැන් රටේ ආරක්ෂාව රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් අදාළයි. උතුරු නැගෙනහිර පළාතෙන් හමුදා පාලනය නිදහස් කිරීම පිළිබඳව අදටත් කතා වෙනවා. ඒ වගේම LLRC වාර්තාවනතේ පිළිබඳව කතා වෙනවා. හමුදාව හිතුවක්කාර විදිහට උතුරු නැගෙනහිර දම් භාවිතා කරනවා කියන එක ඒ චෝදනාව එනවා. ඒ වගේම හමුදාව ඉවත් කරන්නයි කියන්නේ උතුරු නැගෙනහිරෙන් හමුදා ඉවත් කරන්නේ කියන ඉල්ලීම ඒ පැත්තෙන් එනවා. උතුරු නැගෙනහිර පළාත් සභාවෙන් එනවා, උතුරු පළාත් සභාවෙන් එනවා විශේෂයෙන්ම. එතකොට ඒ වට දීලා තියෙන උත්තර සහ ඒ වට දෙන්න තියෙන උත්තර මොනවාද? ඇත්තට මේක සාධාරණයි දෙයි ඉල්ලීම. එහෙම නැත්නම් මේක ඔබතුමා කියන විදිහට එහෙම බෑ. ඒගොල්ලෝ ඉන්නවනේ දෙහි. දැන් ඔය හදාගෙන තියෙන අලුත් වේදිකාවේ ඉන්න කොටස් එකට එකඟ වෙනවද දන්නේ නැහැ. උතුරු නැගෙනහිරෙන් හමුදා වයින් කරන්ද. උතුරු නැගෙනහිර කියන්නේ ලංකාවේ කොටසක්. ඊටත් අමතරව උතුරු නැගෙනහිර කියන්නේ ලංකාවේ ලොකු ප්‍රශ්නයක් අවුරුදු 30ක් තිස්සේ තිබුණ කොටසක්. ඒ කොටසෙත් හමුදාව තියෙනවා, මේ කොළඹත් තියෙනවා, මාතරත් තියෙනවා, නැගෙනහිර, බටහිර, උතුර, දකුණ, මධ්‍යම හැම තැනම හමුදාව තියෙනවා. ඒ හමුදාව හැම රටකමයි තියෙන අයිතියක් තියෙනවා. මං හිතන්නේ නැහැ උතුරෙන් විතරක් හමුදාව ගැලවිය යුතුයි කියලා. සමන් බාදකට උන් චෝදනා කරන්නේ මේ පරිපාලනයට සහභාගි වෙනවා කියලා. ඒ කියන්නේ නිදහසේ හුස්මක් ගන්න නැහැ, නිදහසේ තමන්ගේ වැඩක් කරා ගන්න බෑ, පාරේ යන්න බෑ. එදා ඉන්න ඉස්සර වගේම හැංගීමක් දැනෙනවා කියන්නේ. ඇත්තෙන්ම මෙහෙමයි. දැන් උතුරේ පළාත් සභාව පිහිටවල තියෙනවා, රජයේ නිලධාරීන් සිටිනවා, පාසල් ක්‍රියාත්මක වෙනවා, රෝහල් ක්‍රියාත්මක වෙනවා. එක අවස්ථාවක් තිබුණා යුද්ධයෙන් යුද්ධය අවසන් වුණ ගමන්ම උතුරේ පරිපාලනයක් තිබුණේ නැහැ. ඒ පරිපාලනය කරන්න ඒ අසත මිනිස්සුන් දෙය අවශ්‍ය දේවල් කරන්න පරිපාලනයක් හිටියේ නැහැ, නිලධාරීන් හිටියේ නැහැ, කාර්යාල තිබුණේ නැහැ. ඒ අවස්ථාවේ හමුදාව ඒ ජනතාවගේ උපකාරයට ගියා තමයි. රෝහල්වල
වෛද්‍යවරු වඩුණා, හමුදාවෙන් වෛද්‍යවරු දුන්නා. පාරවල් කැඩුණා නම් පාරවල් හදලා දුන්නා. බඩමුට්ටු ගෙනියන්න වාහන නැත්තම් හමුදාවෙන් ඒවා දුන්නා. ඒ වගේ පරිපාලනයට සම්බන්ධ වුණා තමයි. මම හිතන්නේ දැන් එහෙම තත්යක් නැහැ. දැන් පළාත් සභාවක් තියෙනවා. එමනම් පළාත් සභාවක් නොතිය හැමදාම හමුදාව තියාගන්න තිබුණා. සාමාන්‍යයෙන් ක්‍රියාපටි පාටිය රජයේ සහ ඒ පුද්ගලික අංශයේ සියලුම ක්‍රියාපටි පාටිය දැනට සිද්ධ වෙනවා. හමුදාවෙන් මම හිතන්නේ උපකාරයක් ආරක්ෂාවක් නෙවෙයි. ඊට වැඩිය අගතියක් සිද්ධ වෙන්නේ නැහැ. අගතියක් සිද්ධ වෙන්නේ නැහැ. මම ඔක කියන කලින්ම එක කියනනම් අර දැන් දැනට ගොඩනැගිලා තියෙන දේශපාලන සංස්කෘතිය නිසා පොදු ජනතාව බැලහින අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් නීතියේ ඔව් නීතියේ පාලනය මිස පුද්ගලයන්ගේ පාලනය තුරන් කළ යුතුයි කියන කාරණේත් වැදගත්ම කාරණයක් විදිහට එල්එල් එල්එල් මගේ පිළිතුර තුර එක තිබුණා නමුත් ඔබතුම කියන්නේ එහෙම ප්‍රශ්න කළා මිනිසුන් නේද එහෙම ඒක ඉතා වැදගත් කියන කාරණේ වොන් පෙන්වා දුන්නා මම හිතන්නේ ඊළඟ ප්‍රශ්නෙත් එක්ක ඔබට පුළුවන් නම් ඒක ඒක කරගෙන යන්න හොඳ කතිකාචාර්යතුමනි ඔබතුමා ඉතින් අහන්න තියෙනවා ඔබතුමා යම් කිසි දා පැහැදිලි කරනකොට කිව්වා සාමාන්‍යයෙන් රටක ව්‍යවස්ථාවේ මූලිකවම මේ රටේ පමණක් නෙවෙයි මත ලෝකයේම ව්‍යවස්ථා සම්බන්ධව තමන්ගේ රටේ හෙට දවස ගැන කතා කරනවා ඉතින් අපි ඒවට වචන දෙනානේ ෆෙඩරල් සංධිය සහ සංධිය විවිධ නම් මොකද අපි දිගින් දිගටම සටන් කළ වචනයක් ඔබතුමා අතින් කියන ඒකීය මේ ඒකීය ඒකත් ඡත්‍ර ඒකීය කියන එක අපිට මේ මැතිවරණ ප්‍රකාශය තුළ දකින්න නැහැ. නමුත් මේක ප්‍රශ්න කරාම කියනවා මොනවාරද වචනවල එල්ලෙන්නේ කියන තැන කරත් කියන තේ එහෙම හිතුවත් නම් කිසි දෙයක් ප්‍රශ්නයක් නැහැ. නමුත් සැබවින්ම මේ ඒකීය කියන වචනය අකුරු කීපයක් වෙන්නට පුළුවන්. අවශ්‍යද ලංකා මත ආණ්ඩුක ව්‍යවස්ථාවේ දෙවනි කාරණාව නේ. එතකොට මේ තමන්ගේ දේශපාලන පොරොන්දු නැත්තම් අනාගතය ගැන කතා කරද්දී මේ තනි වචනයක එල්ලෙන එක බුරු බිල්ලෙද්ද නැත්නම් සැබෙම ඒකීය කියන වචනේ රටකට අත්‍යවශ්‍යද ශ්‍රී ලංකාවට මං හිතන විදිහට අත්‍යවශ්‍යයි. ඇයි ඒ? කෙටියෙන් කියනවා නම් ඒකට හේතුව හොඳට අපි තේරුම් ගන්න ඕන අද අපිට අද ලෝකයේ මේ සම්බදතා රටවල අතර සම්බදතා ජාත්‍යන්තර සබඳතා ගැන පමණක් හිතලා විග්‍රහ කරන්නත් තේරුම් ගන්නත් කටයුතු කරන්නත් බෑ. අද ලෝකයේ අපි ජාත්‍යන්තර සබඳතා බලන්නේ ගෝලීය සබඳතා ඇතුලේ. අද ඒකයි தත්ත්වය. ගෝලීය සබඳතා වලට තමයි අද හැම කෙනෙක්ම යොමු වෙන්නේ. ඒක ඇතුලේ ඉඳලා අර ඉස්සර තමයි අනු ගණන් වල ඒ කාලේ එක තමයි තාත් සමහ තාමත් කරන ජාත්‍යන්තර කියලා. ඒක නෙවෙයි ඒක ජාත්‍යන්තරය කියන්නේ නෙවෙයි අපේ ප්‍රශ්නේ. නෑ මම මේ කතා කරන්නේ එන්නේ එතනට. අපි ඉන්දියාවයි අපි මෙයි කියලා එහෙම. මම මේ කතා කරන්නේ මොකද මම මේක කියන්නේ එතකොට මේ ගෝලීය සම්බන්දතාවන් ඇතුළේ සාමාන්‍ය තරමකට ඒක විග්‍රහ කළා බලනකොට අපිට තියෙනවා යම් යම් හේතුන් ඇයි අපි ඒකීය රටක් විය යුතු අපි ආර්ථික වශයෙන් බැලුවොත් ආරක්ෂක පැත්තෙන් නැතුව බැලුවොත් ආර්ථික වශයෙන් බැලුවොත් අපේ රටේ කියන ජනගහණය මිලියන 20යි. එතකොට මිලියන 20ක් කියන ජනගහණය අද රටේ ආර්ථික වශයෙන් අපි දියුණු වෙන්න නම් අපි කොහොමද දියුණු වෙන්න ඕන? එතකොට අපිට තනියම පුළුවන් ද අපිට ආර්ථික වශයෙන් අපේ මාකට් එකක් විතරක් තියාගෙන කරන්න බෑ. ඒක තමයි එතකොට එහෙමනම් අපිට ඉන්දියාව චීනය වෙන වෙන ඔහොම අවශ්‍ය වෙනවා. ඒතර උතනදී මේක හරියටම ඒකියත් අවශ්‍ය වෙන්නේ උතනදී තමයි අපිට තව ප්‍රශ්නයක් ඇති වෙනවා. අපිට දැන් ඉන්දියාවේ මම හිතන්නේ හැමෝම වගේ දන්නවත් ඇති නේද? ඔතුමත් දන්නවා ඇති ඉන්දියා ෆස්ට් පොලිසිය එකෙන් මොකද්ද උනේ කියන එක. ඒගොල්ලෝ කොහොමද අර වෙන් කිරීම ඇතිකරන්න හැදුවේ මොකද්ද හේතුව? ඔය හම්බන්තොට වරාය ඉතාමත් වැදගත් වරායක්. ඒක හුඟ දෙනෙක් මේ විචනය කරනවා. ඒක හරිම වැදගත්. මොකද ඒක වැදගත් දෙයක් කියන වචනෙට. ඒක ඒ ඔක්කොම වැදගත්. ඒකයි මම කියන්නේ. ඒක අර අපිට වෙන් කරලා හිතා ගන්න හරි අමාරුයි. මේ ගෝලීය සමතය ඇතුළත හිතගනට. මේ නැත්තම් එතකොට අර හමුදාව උතුරේ ඉන්න එක ඒකත් වැදගත් එසෙන්ට. ඒකයි මම මේ ඒක ඔක්කොම එකට ඈදික්ක දේවල්. මුදුන් මුලසේ ඒකිය කියන රාමුව තුල මේ සීල දේ බද්ධ වෙන බවයි ඔබතුමාගේ විශ්ලේෂණය. ඒක හරි වැදගත්. මොකද මේ මේ අර සිල්ක් රෝඩ් එක දන්නවනේ. සිල්ක් රෝඩ් අවුට් එක ඕක අතීතයේ අවුරුදු දහස් ගාණක් තිස්සේ ඉඳන් පවතින දෙයක්. ඉස්සරෝම වුණේ වෙනදාම් සඳහා. ඊට පස්සේ ඕක දිනු කරන්න හැදුවා යම් යම් ආරක්ෂිත හේතුන් මත. ඒකට ඇමරිකාව හැම කොම විරුද්ධ වුණානේ. string of pearls කියලා. ඊට පස්සේ දැන් නැවතත් චීනය ප්‍රධාන තැන අරගෙන ඒක නැවතත් අපි එහෙනම් වාණිජමය එකක් විදිහට හුඟක් දුරට දිනු කරන්න කියලා. ඊට පස්සේ දැන් ඒකට ඒකේ අලුත් දෙයක් සිද්ධ වෙනවා මෙතන. මට හරි හුඟක් අය සාකච්ඡා කරන්නේ නැහැ. ඒක නිසා පොඩ්ඩක් මම මේක මේ ලංකාවේ මම හිතන්නේ සාකච්ඡා කළ යුතු දෙයක් මේක. දැන් චීනය මුල් තැන අරගෙන ආසියාන් රටවලු ඒකට සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ කියන්නේ සිංගප්පූරුව පවා සම්බන්ධ කරගෙන තියෙනවා. ඊට අමතරව දැන් ඉන්දියාවත් ඉන්දියාවෙත් පෙන්නලා ඒගොල්ලන් ඒකට තමයි චීන ජනාධිපතිතුමා ඇවිල්ලා මෙහෙ ආවා. එහෙ ගියා. ඒ හැමතැනම ගියේ හැමතැනම කිනාතුමා. ඔය හැම රටකටම මෑතකදී ගියෙත් ඒකයි. ඒක මෙවා කරගන්න. එතකොට මොකද ඒකේ තියෙන හරි විශේෂයක්. ඒ නැව් මාර්ගයේ යනකොට කෙටිම මාර්ගය තමයි
ළඟින්ම හිටපි අර හන්දම් හම්බන්තොට වරාය හරි වැදගත්. එතනින් ඒ කියන්නේ නැව් වලට නවත්තන්න ඕන වතුර ඕන තෙල් ඕන ඔය හැම දෙයක්ම හරි අවශ්‍යයි. ඒකෝට මිල අඩු කරගන්න ඕන යන. ඒතර එතනින් ලංකාවේ ඉඳලා ඒතර එතන ලංකාව වැදගත්. මොකද මේ මාර්ගයෙන් යුරෝපය මේ අරාබි රටවල් මේ හොඳේ මිඩ්ල් ඊස්ට් රටවල්. එතකොට මේ ආසියාතික රටවල් ඔය තුනක්. එතකොට ඒක නිසා තමයි දැන් මේගොල්ලෝ කතා කරනවා හොඳට හිතලා බැලුවොත් චීනය මේ ඉන්දියාව දැන් මේගොල්ලෝ එකතු කරලා අපි කතා කරනවා අපි දැන් ආසියාතික කලාපයක් බිහි කළ යුතුයි. එතකොට රුසියාවත් දැන් පුටින් කියනවා අපිත් කැමති ආසියාතික කලාපයට එකතු වෙන්න අපිත් ආසියාතික රටක්. හරි. එතකොට දැන් ලැටින් ඇමරිකන් රටවල් කියනවා අපිත් කැමති එතනට එකතු වෙන්න. දැන් එහෙම වුණොත් බලන්න ලෝකයේ හතරෙන් තුනක් වගේ තුනෙන් දෙකටත් වැඩි ප්‍රමාණයක් මේ ආසියාතික කලාව. එතකොට වඩාත්ම බලවත් වාණිජ පැත්ත කවුද? එතකොට අපි එකතු වෙන්න ඕන මේ ආසියාතික කලාපෙටද අර වැටිගෙන යන බටහිර පැත්ත. ඒක අපි හිතන්න ඕන. ඉතින් ඒකට මේ ඔක්කොම සම්බන්ධයි. ඉතින් ඒක තමයි අපිට හමුදාවත් තියෙන මොකද අපිට කඩලා යන්නත් බෑ. මොකද අපිට මේ ඔක්කොම හරි ඒක තියාගන්න ඕනේ මේ ඔක්කොම. ඒතරෝ හැම දෙයක්ම එකට එකතු වෙනවා. නීති ආධිපත්‍ය ගැන මම පස්සේ කතා කරන්නම් කප් වෙලා. හොඳයි. නීති ආධිපත්‍ය පිළිබඳවයි අපි ඊළඟ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඉන්නේ. මාධ්‍යවේදියෙක් විදියට සාමාන්‍ය ඔබතුමා ජනතාවගේ පැත්තේ ඉන්නේ. අපි දන්නවා මාධ්‍යවේදීන් හතරවෙනි ආණ්ඩුව විදිහට හඳුන්වනවා කෙසේ වෙතත්. දැන් චෝදනාවක් තියෙනවා මේක මේ මොහොත උදා වෙලා තියෙන්නේ රජයේ අවශ්‍යතාවයට මිසක් ඩයස්පෝරාවේ අවශ්‍යතාවයට නෙමෙයි කියලා. දැන් ඇත්තටම මේ ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලිවම කියනවා කොහොමද ඩයස්පෝරාවෙන් තර්ෂණයක් තියෙන්නේ මේක. ඉතින් අපිට ඕන විදිහට නේ අපි 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 ඕන නිසා නේ මේ මැතිවරණේ කැඳෙව්වේ කියලා. අවුරුද්දේකටත් කලින්. එතකොට මොකක්ද ප්‍රශ්නේ? ඒ කියන්නේ ඩයස්පෝරාවේ ඇත්තටම තර්ෂණයක් තියෙනවද? එහෙම නැත්නම් අපි අවශ්‍යතාවය නිසාද මේක කරලා තියෙන්නේ? නැයි ජනාධිපතිතුමා තමයි තීරණය කරේ මේ ඡන්දය අසර හතරකින් කැඳවනවා කියලා. ඒක පැහැදිලි නේද? පිට ඉස්සල සැරේ 2010 තිබුණා. ඒ තිබුණේ අවුරුදු 4කට. ඒතර එතන කතාවක් නැහැ. ඒතර මේක ඩයස්පෝරාවේ ඉල්ලපු ඡන්දයක්වත් තියෙන එක ඉල්ලපු ඡන්දයක්වත් නෙමෙයි. මේක මේ රජය තීරණය කරපු ඡන්දයක්. හොඳයි. ඒ ප්‍රශ්නෙත් එක්ක මේ උත්තරෙත් එක්කම සම්බන්ධන තවත් කාරණයක් තමයි මදු. දැන් ඡන්දයේදී ඡන්ද වැඩවලදී ත්‍රස්ත විමර්ශන ඒකකේ නිලධාරීන් පවා ඡන්ද වැඩවලට යොදා ගන්නවා කියලා. මේ අභ්‍යන්තරය පිළිබඳව මේ කතාව. දැන් අපි බාහිරය පිළිබඳව කතා කරා. ඒ කියන්නේ ජාත්‍යන්තරය පිළිබඳව කතා කරා. ආරක්ෂාවට තර්ෂණය එල්ලවෙන විදිය. නමුත් රට ඇතුලේ ආරක්ෂාවට තර්ෂණය එල්ලවෙනවා නම් ඒකත් ජාතික ආරක්ෂාවට අදාළ කාරණයක්. ඔව්. එතකොට ආරක්ෂාව සඳහා යොදාගෙන තියෙන ත්‍රස්ත විමර්ශන ඒකකේ නිලධාරීන් ඡන්ද වැඩවලට යොදා ගන්නවා කියන කාරණයත් ඔවුන් මතු කරනවා. ඒත් එක්කම පොලිස් දෙපාර්තමේන්තුව අද පාලනය වෙන්නේ පොලිස් පොත්වරයා යටතේ නෙවෙයි නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා යටතේ කියන කාරණයක්. ඒ චෝදනා දෙකම එකට ඔවුන් ඉදිරිපත් කරනවා. දැන් ඒ චෝදනාවක් වශයෙන් ඒ චෝදනා දෙකම කරනවා. පළවෙනි ප්‍රශ්නෙට මම ඇත්තටම ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ ඔබතුමී කියන්නේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් TID ටෙරරිස්ට් ඉන්වෙස්ටිගේෂන් ඩිවිෂන් ඩිපාර්ට්මන්ට් හරි එම නිලධාරින්න ඒ වගේ කටයුත්තකට යොදවනවද කියලා මම ඇත්තටම දන්නේ නැහැ. පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂය ඉතා පැහැදිලිව චෝදනා කරනවා පොලිස්පතිතුමා. අත වශයෙන්ම කිව්වා එන්කේ ඉලංගකෝන් මහත්මයා හොඳ රාජකාරියක් කරන්න උත්සාහයක් කරනවා. නමුත් ලේකම්තුමා ඒ කියන්නේ නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්තුමා ඒ වැඩේ ගණන් ගන්න දෙන්නේ නැහැ කියලා. ඒක කරපු පැහැදිලි චෝදනාවක්. රජයේ මුදල් යොදවලා පොතකුත් ගැහුවා කිව්වා ආණ්ඩුවේ පැත්තට. ඒ චෝදනාව පැහැදිලිව කරලා තියෙනවා. නමුත් මේ රටේ මම ඉතා පැහැදිලිව කියන්න ඕනේ මේ රටේ ආරක්ෂක හමුදා පැවති සියලුම රජයන් ඡන්ද කටයුතු යොදාගෙන තියෙනවා. ඉතා පැහැදිලිව. මටත් තියෙන ඔබතුමා විශේෂයෙන්ම පත්තරක කර්තෘවරයෙක් වහම ලෝකෙ තියෙන හැම පණිවිඩයම ඔබතුමාගේ මේසෙ උඩනේ. ඉතින් මම අහන්නේ මේකයි. රජයක් හැටියට හැමෝම ප්‍රාර්ථනා කරන්නේ සුභසිතින් යන අවුරුදු 5ක් තමයි බාර දෙන්නේ. නමුත් අපි පැහැදිලිවම දන්නවා මේ රජය තුළ මන්ත්‍රීවරු ස්ත්‍රීදූෂකයන් බවට පත් වෙලා නැත්නම් විදේශීය කාන්තාවන් අතවර කරාම අපි පක්ෂභේදයකින් තොරව නිර්දේශපාලනිකව මේව විවේචනය කළා. මේව ගැන අපි ලැජ්ජා වුණා. මේ මිනිස්සු මොකටද මෙහෙම කරන්නේ කිව්වා.
පමාවී හෝ සමහරලාට උන්ට දඬුවම් ක්‍රියාත්මක වුණා. අර කියනවාගේ එතන වල කුඩු ප්‍රශ්නත් ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට කිලෝ 500ක් කුඩු අත්අඩංගුවට ගන්නෙත් මේ යුගයේ තමයි. මම අහන ප්‍රශ්න එක නෙවෙයි. එතකොට මං ප්‍රශ්න කරනවා අනිත් පැත්තෙන් හරි දකුණේ මිනිස්සු වැරදි කරාම മന്ത്രി වේවා නැති වේවා. ඔවුන් පමාවී හෝ උන්ට නීතිය ක්‍රියාත්මක වෙනවා. නමුත් උතුරේ මේ TN එක හුරතල් කළා වැඩි නැතිද? දේශපාලන වමනාවක් නිසා බලන් හිටියද මොකද ගන්න තීරණේ? මොකද ඔවුන් ප්‍රසිද්ධි විරුද්ධින සැමරුව ශශිධරන් කියන්නේ හිටපු එලියන්ගේ බිරිඳ ත්‍රස්තවාදීගේ බිරිඳක් අර හොඳ වැඩි වෙලා മന്ത്രി ධූරයක් දුන්නා වත්සලා දේවි කියන්නේ රමේෂ්ගේ බිරිඳ මේ සීල දනාට මේ දුන්නා වැඩි නැද්ද ලනුව මොකද වුන් ප්‍රසිද්ධිය දැන් සිවාජි ලිංගම් මන්ත්‍රීතුමා ගනව මම බුදු පිළිම කඩනවා මේ මොවුන් මෙච්චර දඩබ්බර වෙනකොට ඇයි මේ රටේ අනිත් පැත්තෙන් ඔවුන්ටත් දඬුවම් දිය යුතුයි කියලා කවුරුත් කිව්වේ නැත්තේ අනිවාර්යෙන්ම මම මේ ගැන පත්‍රවල ලියලා තියෙනවා මේ ගැන කතා කරලා තියෙනවා මම කියන්නේ මම දකින විදිහට ඒක මේ රජේ වැරද්ද මේ පාලනේ වගකීම සම්පූර්ණයෙන් බාර ගන්න ඕන මේ TNA එක මේ ඇතිකල සමාජය කියන ඕනුත් බය වුණාද රජේ බය වුණාද ජාත්‍යන්තරයේ මොවුන්ට දඬුවම් කරොත් අපිට තව තවත් ප්‍රශ්න ඇති කරයි කියලා පොඩි බුරුලක් දුන්නවද බය වීමක් නෙමෙයි දැන් ඇත්තම කතාව ඔබතුමා මේක ඇත්ත වශයෙන්ම ප්‍රශ්නයක් තියෙනවා අපි මේ රටේ ඇත්තටම වෙච්ච දේවල් මිනිස්සු දන්නේ නැතිකම උඩ විශාල අඩුවක් තියෙනවා මේ මේවා අපි පැහැදිලි කරලා දුන්නත් දැන් ඔබතුමා වුණත් පිළිගන්නේ නැති වෙයි සමහරක් වෙලාව මම මේ කියන දේ දැන් කල්පනා කරලා බලන්න මේ රටේ ඉලෙක්ෂන් එකක් ආවම ඒකේ අලුපාඩු හොයන සංවිධාන ඉලෙක්ෂන් ඩිපාර්ට්මන්ට් එකේ මිනිස්සු ඉන්නවා නිලධාරීන් ඉන්නවා නමුත් මේ රටේ පළවෙනි සැරේට EU එක වාර්තාවකින් ඉදිරිපත් කරලා කිව්වා 2001 2002 2001 ඡන්දෙදී දෙසැම්බර් 5 වෙනිදා ඡන්දෙදී LTT සංවිධානයේ උදව් ඇතුව තමයි කියලා TN එක මෙච්චර മന്ത്രി සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට යව්වේ මේ ආණ්ඩුව කිසිම දෙයක් කරේ නැහැ ඒක පෙන්නලා දුන්නා ආනන්ද සංගරි මහත්මයා ප්‍රසිද්ධිය කිව්වා මේ ආණ්ඩුව කිසිම දෙයක් කරේ නැහැ TN එකට ඕනම විදියකට ඉන්න දුන්නා එතකොට ඒ කියන්නේ දැන් තව മന്ത്രി දුර කීපයක් වැඩි වුණා නම් විශාල බලයක් හිමිනවා අපි දැනගෙන ඉන්නකොට TN එක ඉදිරිපත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කරන එක තීරණය කරන්න LTT එක කියලා රටම දැනන් හිටියා ඉතා පැහැදිලිව UMP එකේ අපේක්ෂකයන්ට පහර දුන්නා වෙඩි තිබ්බා කොළඹදී එක්කෙනෙක්ව ඝාතනය කරන්න උත්සාහ කළා එහෙම තත්ත්වයක් සම්පූර්ණ ආණ්ඩුවේ අඩුපාඩුවක් කියලායි මම දැක්කේ. ඊට අමතරව 2005 නොවැම්බර් 10 වෙනිදා කිල්නොච්චේදී ප්‍රකාශයක් කරන සම්බන්ධන මහත්මයා මේ රටේ එතකොට තරඟ හිටියේ රණල් වික්‍රමසිංහ මහත්මයායි ඒකට අගමැති හින්ද රාජපක්ෂ මහත්මයා මේ අපේක්ෂකයෝ දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් දෙමළ ජනතාවට ඡන්දය දෙන්න තහනම් කියලා අතක් කැපුවා මම හිතන්නේ අතක් කැපුවා ඡන්ද දාන්න ඇත්ත වශයෙන්ම අතක් කැපුව එක සිද්ධියක් නෙමෙයි මිනිස්සු ඡන්ද දෙන්නේ නැහැ මොකද ඒ වෙලාවේ LTT එක කල්පනා කරේ මහින්ද රාජපක්ෂ මහත්මයාව දිනෝලා ගහනවා කියලා ඒකයි අදහස ඒක මේ මුළු ලෝකෙටම තේරුණා නමුත් මොකක්ද අවාසනාවකට හෝ එහෙම නැත්නම් මම හිතනවා හොඳකට කියලා ඒ අර ඉල්ලන් කෑවයි කියන අවස්ථාවක් කියලා කියන්න පුළුවන් ඒගොල්ලෝ ඡන්දේ වැලක්ුවා දෙමළ ජනතාවගේ ඡන්දේ වැලක්කලා යම්කිසි පාර්ශ්වයකට වාසියක් අරන් දීලා යුද්ධයක් කළා වැරදුනා මොකද ජනාධිපතිතුමා ඡන්දේ දිනන්නේ නොවැම්බර් මාසේ 17 වෙනිදා 22 වෙනිදා තමයි එතුමා දිවුරුම් දෙන්නේ 4 වෙනිදා දෙසැම්බර් 4 පළවෙනි බිම්බෝම්බේ යාපනයේ කීප දිනක් මැරෙනවා නේවිය කර පහර දෙනවා නේවිය එකේ මම හිතන්නේ බෝට්ටුවක් ඩෝරා එකක් තිරුකුණාමලේදී ජනවාරි මාසේ ඇටැක් කළ විනාශ කළ දැම්මා ඉතින් මේක කාලය තුල යන සෙල්ලම මම හිතන්නේ TN සංවිධානයේට මේ තත්ත්වය උඩ නෙමෙයි මේ පහුගිය කාලේ වෙච්ච දේවල් වලට බලලා අනිවාර්යයෙන්ම මේ දඬුවම් කරයි හරි මම එක එකතු කරන්න කැමති අඩු ගානේ අපේ රටේ මිනිස්සුන්ට දැනුමක් තියනවද මේ TN එක හැදිලා තියෙන කොහොමද කියලා TN එක හැදිලා තියෙන්නේ TULS එකකට අමතරව සියලුම අනිත් සංවිධාන ඇවිල්ලා ඉන්දියාව විසින් 80 ගණන් වල සම්බන්ධ කරලපු කණ්ඩායම් මත තමයි මේවා පිළිහිලා තියෙන්නේ සමහර මිනිස්සු සටන් කරලා තියෙනවා චලනාගම්ලා අමතලින්ගම්ලා නෑ මම කියන්නේ ටෙලෝ ප්ලොට් EVLF එතකොට ඇත්තටම මේ රටේ ජනතාව අතර දෙමළ ජනතාව හෝ ඒවා සිංහල මුස්ලිම් මිනිස්සු අතර ද්‍රවිඩ ජාතික සන්ධානය කියන්නේ මොනේ නිසා තමයි මොකක්ද කියන්නේ ඕන එක එකතු වෙලා කලින් හිටපු වැඩිකරන මිනිස්සුන්ට දඬුවම් දෙන්නේ නැති එක සම්බන්ධව කිව්වොත් දැන් උදාහරණයක් වශයෙන් JVP එක 94 චන්ද්‍රිකා මෙතනිය ගෙන්නුවා
හරි චවෙන්ද මේ දැන් අර කියපු කාරණේට අදාළයි දැන් රටේ අභ්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කරද්දී දැන් කියන නීති ආධිපත්‍ය බිඳ වැටිලා පොලිසිය ස්වාධීනව කටයුතු කරන්න හැ අධිකරණය ස්වාධීනව කටයුතු කරන්න හැ වගේ කියන කාරණා මම ඔබතුමාට ප්‍රශ්නය යොමු කරන්නේ අධිකරණ අමාත්‍යාංශයට පැවතිලා තිබුණ නීතිපති ධුරේ කාර්ය ජනාධිපති ලේකම් යටතේ දැන් තියෙනවා කියන චෝදනාවත් උන් කරනවා ඒ වගේම කලින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශ යටතේ තිබුණ පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශ යටතට ගැනීම පිළිබඳව උන් චෝදනා කරන විශේෂයෙන්ම වඳුරඹ පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා ඉවත් වීම තමයි තමන්ගේ රාජකාරී කටයුතු ස්වාධීනව කරන්න බෑ දේශපාලනයේ ඇඟිලි ගැසනවා කියන කාරණය තමයි මෑතදීම ඉතාමත්ම ආසන්නතම සිදුවීම. දැන් මේවා රටේ රාජ්‍ය ආරක්ෂාවට අදාළ නැද්ද? ස්වාධීනත්වය විශේෂයෙන්ම අධිකරණයේ ව්‍යවසාය විධායක ස්වාධීනත්වය විධායක පැත්තකින් තියෙමකෝ අනිත් ස්වාධීනත්වය. මම මේ ශමින්ද්‍ර කියපු සමහර කාරණයකට එකඟ නොවි ඒකට එකතුවක් කරලා ඒකට උත්තර දෙන්න මම කැමති. ඒ තමයි අර එල්ටිටි සංවිධානයේ උත්සාහ කරා මේ ආණ්ඩු දිනවල ඊට පහර දීලා බලය ලබා ගන්න කියන අදහස. මම ඒක සම්පූර්ණ මම එකඟ වෙන්නේ නැහැ ඒ කාරණයට. මූල අයි ඒකට හේතුව තමයි එල්ටිටි සංවිධානයේ ඒ වන විට අති බලවත්. එල්ටිටි සංවිධානයේ ඡන්දයට ඉදිරිපත් නොවෙන්නට ඡන්දය දෙන්නට ඉඩ නොදෙන්නට ප්‍රධාන හේතුව උනේ එසේ දීම මගින්ම මේ රාජ්‍යයේ ක්‍රියාවලියට එකතු වෙනවා. ඡන්දයට එකතු වීම මගින්. එතකොට ජාත්‍යන්තරවාදය පිළිගත්තා කියන කාරණා. පිළිගත්තා. එතකොට මේ පිළිගැනීම තුළ ඡන්දයට ඉදිරිපත් වුණා නම් ඉඩ දුන එල්ටීටී සම්පූර්ණ සන්නද්ධ බලයකින් ප්‍රදේශය යටපත් කළා. ඒකේ ඡන්ද නැහැ ආයේ. බලය අල්ලගෙන හිටියේ විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ නීත්‍යානුකූල බලයක් දීලා තිබුණා. ගිවිසුම මගින්. එතකොට ඡන්දයට ඉදිරිපත් වීම කියන්නේ එල්ටීටී එක යලි යට විශාල යටකට. එල්ටීටීට ඕන කෙනෙක් දිනුවට කමන්නේ අපි ගහලා අපි ගහලා බලය අල්ලලා තියෙනවා. අපි ඒ තහවුරු කර ගැනීමේ ක්‍රියාවලියට වෙන දෙයක් එල්ටීටී කල්පනා කළේ නැහැ. එතකොට අනිත් එක තමයි කාරණය තියෙන්නේ එක එල්ටීටී එකේ දේශපාලන ස්වරූපය. එතකොට දේශපාලන ස්වරූපය යම් අවස්ථාවක ප්‍රයෝජනයට ගත්ත අවශ්‍යතාවය සඳහා. එතකොට අති බලවත් මිලිටරි සංවිධානය. එතකොට ඒක යටතේ ක්‍රියාත්මක වන පඹයින් තමයි තියෙන්නේ දේශපාලන සංවිධානය. එතකොට මේ එය අවශ්‍ය තැනක හිටියේ නැහැ. ඊළඟ කාරණය ඔබ තුමිය අහන කාරණය අධිකරණය ස්වාධීනත්වය පොලිසියේ ස්වාධීනතාවය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. දැන් ඒ කාරණේදී නැවතත් මේ ශමේන්ද්‍ර කියන කාරණේදී මම එකඟයි මේ රජයේ සමහර කාරණා සමහර දේශ පාලඥයන් ප්‍රාදේශීය වශයෙන් පාලනය කිරීමේදී මේ රජය යම් යම් දුර්වලතාවයන් දැක්වුවා. ඒක අපි පිළිගත යුතු කාරණයක්. හැබැයි ඒවා මේ ඒ සංකීර්ණ ප්‍රශ්න ගොඩක රජයේ ගියේ සමහර රජයේ සමහර තනි තනි පුද්ගලයන් එක්ක තමන්ගේ අවධානය යොමු කරන්නට බැරි වුණා. ඒක නිසා පාලනයේ යම් යම් දුර්වලතාවෙන් ඇති වුණා. සහ ඒනි කාරණා රාශියක් එකතුව තමයි ඔය අධිකරණයේ ස්වාධීනතාවය පොලිසියේ ස්වාධීනතාවය පිළිබඳ ප්‍රශ්න මතුවෙන්නේ. නැවත වතාවක් ආපහු ඔය ප්‍රශ්නේ ඇයි විපක්ෂේ නගන්නේ කියන ප්‍රශ්නේ මම ආපහු නගනවා. මොකද එයාගේ අපි දැන් මේ 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 වැඩසටහන එක්තරා මූලික කාරණයක් තමයි විපක්ෂය විසින් අසන ප්‍රශ්න අපෙන් අසනවා. නමුත් මේ විපක්ෂය අද බොහොම සර්ව සාධාරණ වෙලා බොහොම සිල් අරන් මේ සදාචාරාත්මක ප්‍රශ්න අහනවා. මම අහන්නේ ඒ ප්‍රශ්න එයාගෙන් අහන්න ඕනේ, එයාගේ ඉතිහාසයෙන් අහන්න ඕනේ. එතකොට ප්‍රශ්න අපිට උත්තර හම්බ වෙනවා ඉතාමත්ම දරුණු විදියට. නීති ආධිපත්‍ය බිඳ වැටලා තිබුණා ඉතාමත්ම දරුණු විදියට. පොලිසිය ස්වාධීනතාවය නැති වෙලා තිබුණා ඉතාමත්ම දරුණු විදියට. අධිකරණයට ඇඟිලි ගැහුවා අධිකරණයේ අග්‍රනිශ්චයකාරවරයා පත් කිරීම විදියට ජර්ජය වර්ධන. මම මේ ජ්‍යෙෂ්ඨයා නෙවෙයි, මම දක්ෂයා එක පත් කරනවා. එතකොට ඒකේ තාර්කික හොඳ වගේ පෙවුණා. නමුත් දක්ෂයා විදියට පත් කරන්නේ ජනාධිපතිවරයා ජර්ජයා වර්ධන තමන්ගේ පක්ෂපාතිපුත් ඒ තැනට එන්නට. අපි ඒ ප්‍රශ්නේ එයාගෙන් ඇසිය යුතු. ඔබේ ඉතිහාසය ඔබ කුමක් කළාද කියන එක
හොඳයි ප්‍රශ්න කිරිලි තාමත් ඉවරයක් නැහැ එදා විච්ච දේ අද වෙනවා නම් ඒක හෙටත් විරුද්ධ නැත්නම් ඊයේ තිබ්බ දේ එනේ හෙට දවසේදී නිවැරදි කරගත යුතුද ඔබ වැරදි කරන්නට බලන් ඉන්නවා නම් හෙට බිහිවෙන රටේ ඒ වැරද්දටත් අයිතියක් දෙනවද නැතිද කියන එක තමයි අපි ප්‍රශ්න කරන් ඉන්නේ අපි දෙදෙනාටම තියෙනවා තව ප්‍රශ්න වට්ටෝරුවක් ඔබ වෙනුවෙන් අහන්නට ඒ වගේ තැ ගිවිසුම් ගැන අපි කතා කරනවා මම කිව්වා නේද හාටෝ කඩේ තමයි හින්දා ඒ වගේ ප්‍රශ්න දැන් අපේ විද්‍යුත් මණ්ඩලය සූදානම් වෙනවා දැන් ඔබ දකින්න ඇති පරිසරණ පටන් ගද්දිත් ඉරාම අරගෙන එද්දිත් වතුර බීල හැම තමයි ලෙස් වෙනවා හාටෝ කඩේ තමයි සූදානම් වෙන්නේ කෙසේ වෙතත් මම කියන්නේ පොදු ජනතාවගේ ප්‍රශ්න පත්‍රය කියලා මදු කියන විපක්ෂයේ ප්‍රශ්න පත්‍රය කියලා කෙසේ වෙතත් මේ දෙක එකතු කරලා අපි හාටෝක් වටේට යන සූදානම් වෙලා ඉන්නා මුල්ම ප්‍රශ්නය සූදානම් මම යොමු කරන්නට අඩ්මිරල් තුමනි ඔබතුමාට හමුදා අධිකරණයක් පිළිබඳව කතා වෙනවා මොකක්ද මේ කතාව හමුදා අධිකරණයක් නෙමෙයි ඇත්තටම අපිව කියලා කියන්නේ රණවිරුවෝ රණවිරුව කියලා ගත්තාම යුදා අධිකරණයක් කියන එකද ඔබතුමා යුදා අධිකරණයකුත් නෙමෙයි මේක මේක අභ්‍යන්තර අධිකරණයක් අප ඉතාමත්ම කෙටියෙන් උත්තර දෙන්න බෑ මට පොඩි අවශ්‍යයි මේ එක වචනකින් කියන්න බෑ පුළුවන් අභ්‍යන්තර අධිකරණයක් මම පොඩි වෙලාවක් ගන්නවා දැනට තියෙනවා මානව හිමිකම් චෝදනා අපේ රටට මේ යුද්ධයේදී අපි මානව හිමිකම් උල්ලංඝනය කරා ඒ ජාත්‍යන්තර යුද නීති කැඩුවා යුද්ධයේ අවසන් අවධියේදී කියලා ඒක ඇත්තෙන් මේක රටේ චෝදනාවට අපේ රටේ හිටපු අය අපේ රටේ යුද්ධයට සම්බන්ධ වෙච්චි සමහර නිලධාරිනුත් ඒ චෝදනාව කරන්න එකතු වුණා ඒක සිද්ධ වෙද්දී අපේ රටේ උගත් පාඩම් කොමිසම කියලා කොමිසමක් පත් කරලා යම්කිසි අසාධාරණයක් වුණා නම් එක එක සිද්ධීන් සම්බන්ධව චෝදනා ඉදිරිපත් කරලා ඒවා සම්බන්ධව ඒ එක එක හමුදා යුද්ධ නාවික ගුවන් පොලිස් ඒ අංශවලින් පරීක්ෂණ පවත්වලා දැනට අවසන් කරලා තියෙනවා එහෙම තියෙද්දි තාමත් මානව හිමිකම් චෝදනාව අපිට තියෙනවා ඒක තියෙන්නේ යුද්ධයට සම්බන්ධ වෙච්ච සොල්දාදුව සෙනෙවියා සෙන්පතියා ඊට පස්සේ ආරක්ෂක ලේකම්තුමා සේනාධිනායක අතුගත් ජනාධිපතිතුමා මේ සියලු දෙනාට මෙරෙයිව මෙහෙම තියෙන වකවානුවක තමයි මේ මැතිවරණය තියෙන්නේ දැන් කියලා තියෙනවා මම දැක්කයි ඡන්දයට ඉදිරිපත් කරලා තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එක තැනක තියෙනවා රෝමානු ප්‍රඥප්තියට ලංකාව අස්සම් කරලා නැති නිසා අපි මානව හිමිකම් අධිකරණයට අපේ රණවිරුවන් යවන්නේ නැහැ එහෙම නැත්නම් යවනවා කියන එකත් ඒකෙන් අපිට ගන්න පුළුවන් ඒ නිසා මේ තියෙන චෝදනා විභාග කරන්න ලංකාවේ වෙනම අධිකරණයක් ඇති කරනවා කියලා. ඒ කියන්නේ අපිව උල තියන්න හදන්නේ. රෝම විවාසාවට අත්සන් කරලා නැති නිසා හෙට ගෙනියන්න බෑ. ගෙනියන්න බැරි නිසා අභ්‍යන්තරව අධිකරණයක් ඇති කරනවා කියලා. ප්‍රශ්නයක් තියෙනවා රෝම විවාසාවට අත්සන් කළා නැහැ කියන එක උන් සඳහන් කරන්නේ වර්ග හතරකින් උන් මේ වෙනස් කරනවා ඒක. ඒ කියන්නේ ඒ රටේ අසංකරණ රටේ කොහේ හෝ රටක අසංකරණ නම් ඒත් ගෙනියන්න පුළුවන්. එහෙම නැත්නම් පැමිණිලිකරු අසංකරපු රටක නම් ඉන්නේ ඒත් ගෙනියන්න පුළුවන්. ඊට අමතරව ඔවුන්ගේ තීරණ දෙකක් තියෙනවා. ඔවුන් ඒ යුද අධිකරණ නීතිය සහ මානව නීතිය තුළ ඒ හතර තුළ එහෙම ගෙනියපු රටවලුත් තියෙනවා. ඒ නිසා කවුද කියන්නේ දැන් කිව්වාට අපි පිළිගන්නේ කොහොමද? එහෙම ගෙනියන්න දෙන්නේ නැහැ කියලා කැමර දෙන්න පුළුවන්. මොකද්ද කරන වැඩේ? ඒ කියන්නේ එහෙම ගෙනියන්න දෙන්නේ නැහැ කියලා කටුනායකටලා පොළු තියන් ඉන්න බෑනේ. අපි අහන්නේ මොකද්ද ඔබතුමා හිතන හැටියට ගෙනියන්න දෙන්නේ නැහැ කියන චණ්ඩි කතාව නෙවෙයි. රාජතාන්ත්‍රිකව කොහොමද ඒක වළක්වන්නේ? මොකද එහෙම කරලා තියෙනවා. පොඩි චණ්ඩිකමකුත් තියෙන්න ඕනේ. පොඩි චණ්ඩිකමක් තිබුණ නිසා තමයි ඇත්තටම අපේ ජනාධිපතිතුමා අපිට නම් හැටියට හමුදා විනදාරෙන් හැටියට අපිට සමාවෙන්න මම මතක් කළේ විපක්ෂය කියනවා අපි ගෙනියන්න දෙන්නේ නැහැ. ඔව් නෑ නෑ මම කියන්නේ. ඒක කොහොමද එහෙම ගෙනියන්න එපා කිව්වම අහයිද? නෑ ගෙනියන්න එපා කියලා කියන්නේ නැහැ නේ කවුරුත්. ගෙනියන්න එපා කියලා කියන්නේ දැනුත් කියන්නේ ගෙනියන්න එපායි කියලා. අපේ ජනාධිපතිතුමා අපේ රජය ස්ථිරවම සිටිනවා අපේ රණවිරුව පිටට දෙන්නේ නැහැ කියන මතය. දැන් ඉදිරිපත් වෙලා තියෙන තර්කය තමයි අපි දෙන්නේ නැහැ මොකද අපිට දෙන්න විදිහක් නැහැ මේ ප්‍රඥප්තිය විදිහට දෙන්න විදිහක් නැහැ. හැබැයි ඒ නිසා අපි මේ අධිකරණය අතට දැනට මේ අධිකරණ තියලා ඉවරයි. ආයෙ අධිකරණ තියන්න යන්නේ නැහැ. හැබැයි කරන්න පුළුවන් ද අඩ්මිරල් තුමනි එහෙම ඒකයි ප්‍රශ්නේ. මොනවද කරන්න බැරි? කරන්න පුළුවන් ද? අභ්‍යන්තර අධිකරණයක් කියලා. ඇයි බැරි? ඇයි අපි අලුතෙන් රටක් පාලනයක් කවුරු හරි බාරගත්තොත් මොනවද කරන්න බැරි? ඒකට යන අධිකරණයක් කියලා. ඔව් පිළිගන්නවද? අපේ රටේ අභ්‍යන්තරයේ අපි කරන පරීක්ෂණය ලෝකෙ කිසිම පිළිගන්නේ නැති නිසා මේ පුස්සක් නෙවෙයිද? නෑ ඒක කවරි සතුරු කරන්න කියපු කාරණාවක් නෙවෙයි. මෙන්න මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ තියෙන වාතාවරණය මේ තියෙන දේශපාලනයේ කොටස්කරුවෝ කවුද? කොටස්කරුවෝ කවුද? TN එක. TN එක ඇයි මේ තරම් මේ රජය ජනාධිපතිතුමා සමග එරෙහි? ඔවුන් තමයි LTT එකේ හඬ. එතකොට අනිත් කට්ටිය කවුද? මේක මල්වට්ටිය වගේ තියලා පූජා කරපු කට්ටිය. අපේ රටේ අර අපේ කතිකාචාරතුමා කිව්වා වගේ රට දීලා තිබුණේ. ඒ දීපු අය ඒ විදේශ බලවේගවලට හිස නමපු හැමතිස්සෙම අවනත වෙච්චි නායකත්වය තමයි දැන් වටේම ඉන්නේ. ඔය සියලුම නායකයෝ. ඇත්තෙම
එක අවස්ථාවක අපේ අධිකාරචාරතුමන් කිව්වා හෙළවුරුමේ ගිහිල්ලා ඉන්නවා කියලා. හෙළවුරුමේ කොටසක් විතරයි ගිහිල්ලා ඉන්නේ. ඒකේ මේ නියම හැංගීම් තියෙන අය ඇත්තෙම තාමත් මේ රජියත් සමග මේ වේදිකාවේ ඉන්නවා. නැයි මේ හාටෝ කියලා කිව්වට ටිකක් දිගට උත්තරය හම්බුණා. මම හිතනවා අනිත් තුන්දෙනා එක නෑ ඒවට කෙටියෙන් උත්තර දෙන්න අපහසුයි. අනිගමනය කරන එක නෑ කියලා. කන්නේ මොනවද බොන්නේ මොනවද නෙවෙන්නේ අහන්නේ. හොඳයි. මම අහන්නද? මම අහන්න තියෙන ප්‍රශ්නේ ශාමින්ද මහත්මයාගෙන් අහන්න තියෙන්නේ. ඔබ දකිනවා මේ වෙනකොට ලංකාවේ වාර්තාවලට අනුව මේ පොඩි අර සැනකෙලි කාලයක් වගේ වෙලා තිනවා. අපිට නෙවෙයි උතුරට පුදුමාකාර සතුටකින් NGO නඩපිටින් එන යුගයක්. 60%ක් මේ වෙන විට නොහිතපු සෙනගක් NGO නඩපිටින් එනවා. විශේෂයෙන්ම ගෝපාලන් සුරේන් රාඝවන් බාරදි රාජා ආසේ රාධිකා කුමාරස්වාමි පැහැදිලිවම කියනවා කොළඹට ඇවිල්ලා සතුටෙන් ඔවුන් දැන් පිබිදිලා ඉන්නේ. හරි වැඩේ ලෑස්ති ගණ්ඩ තමයි දැන් තියෙන්නේ රටම ලෑස්ති මේ හැමදේම කියද්දී ඔවුන් කියනවා මෙවර තියෙන්නේ LTTEට යුදමය තත්ත්වය නැතම ආයුධ වලින් කරන යුද්ධයක් නෙවෙයි අපි දේශපාලනික යුද්ධයක් මේ කරන්නේ. ඒ යුද්ධයේ ප්‍රතිඵල අටවෙනිදාට ලැබෙනවා කියලා. මේක බරපතල ප්‍රකාශයක්. ඔබතුමා කෙටි විග්‍රහය මොකද්ද මේ සම්බන්ධව? NGO සම්බන්ධ විශේෂ NGO සම්බන්ධව එදත් මේ කට්ටිය කරේ ඒකයි. නෝර්වේ රට කරපු වාර්තාවක ඉතා පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා දෙසැම්බර් 2001 සිට 2004 වෙනකන් ඇමරිකන් ඩොලර් මිලියන 28ක් ශ්‍රී ලංකාවේ තියෙන රාජ්‍ය නොවන සංවිධාන ඇමරිකන් ඩොලර් මිලියන 28ක් කියන්නේ අතිවිශාල මුදලක්. ඒතකොට එම මුදල ශ්‍රී ලංකාවේ කොළඹ ඉන්න කට්ටියකට දුන්නා කියලා නංගම් සංවිධානය එක්ක දීලා තියෙනවා. ඒකෙන් වැඩිම ප්‍රමාණය දීලා තියෙන්නේ මේ කුමාර් රූපසිංහ මහත්තයාට 6ක් ඇමරිකන් ඩොලර් මිලියන 5ක්. ඉතින් ඒ වගේ දැන් මුදලට බැට කරන රටේ ලෝකේ ඕනම තැනක මේ රාජ්‍ය නොවන සංවිධාන වලට මුදල් අරගෙන ඒ වෙනුවෙන් කතා කරන එක මහදයක් නෙමෙයි. ඉතින් ඒගොල්ලන්ට දැන් අදහසක් ඇවිල්ලා තියෙනවා ජයග්‍රහණයක් අතලංග අටවෙනිද මේක කරගන්න පුළුවන් කියලා. ඒකට උප්පරිම දේ කරයි පුදුම සල්ලියක් වියදම් කරයි. හරි කෙටින් උත්තරේ හම්බුනා. සරි සරි. ඔව් මහාචාර්යතුමනි ඔබතුමාගෙන් ප්‍රශ්නේ අහන්නේ දේශපාලන වැසඳුමක අවශ්‍යතාවයක් තියෙනවා හැමෝම පිළිගන්නවා එහෙම කියනවා. එහෙමනම් ඇයි මෙච්චර කල් ගත්තේ දේශපාලන වැසඳුමක අවශ්‍යතාවයක් තියෙනවා නම් හැකියාවක් තියෙනවා නම් පාර්ලිමේන්තුවේ බලයක් තියෙනවා නම් ඇයි ගත්තේ නැත්තේ? හේතුව ජනාධිපතිතුමා මේක හොඳට විස්තර කරලා කිව්වා. යුද්ධයේ ඉවරුණාට පස්සේ මොකද තිබුණු පළවෙනිම අවශ්‍යතාවය? පළවෙනිම අවශ්‍යතාවය පළවෙනි අවුරුදු හතරේ එතුමා කරේ යුද්ධේ අවසන් කරගත්තේ. දෙවෙනි අවුරුදු හතරක් වගේ තුල එතුමා කළේ රටේ නැවතත් දියුණුව ඇති කරන්නට මොනවද අවශ්‍ය යටිතල පහසුකම් ආදිය නැවත ගොඩනගා ගන්න ඕන. හුඟක් ඒවා විනාශ වෙලා තිබුණා. පාසල්, ඉස්කෝල නැහැ. ඉස්කෝල විනාශ වෙලා තිබුණා. උතුරේ නැගෙනහිර හැමතැනම ඊවන් දකුණු පළාතේ වුණත්. ඉතින් ඒ වගේ ඉස්සෙල්ලාම ඒවා සලස්සලා ඉන්න ඕන. මොකද මහජනයාට ආර්ථිකය දිනු කරගන්න බැරි නම් මහජනයාට තමන් ස්වකීය වශයෙන් නැගී හිටින්නට පහසුකම් සලසලා නොදුන්නොත් ඒ රටක ප්‍රජාතන්ත්‍රවාදයක් තියාගන්න බෑ. ඔය හුඟක් වෙලාවට හැමෝම කතා කරන ප්‍රජාතන්ත්රවාදය මේ මහජනයාගේ ආධිපත්‍යය කියලා. නමුත් මහජනයාගේ ආධිපත්‍යය ඇති වෙන්න අවශ්‍යම දෙයක් තමයි මහජනතාවට ස්වකීයව යමක්කමක් හදාගෙන උපයගෙන නැගී හිටින්නට අවස්ථාව තියෙන්න ඕන. එතකොටයි ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති වෙන්නේ. ඉතින් ජනාධිපතිතුමා ඒක තමයි කළේ. දැන් ජනාධිපතිතුමාම කියනවා මහින්ද චින්තනයේ බැලුවොත් ඊළඟ අවුරුදු හතරේ මම මේ සමාජය ස්ථාවර කිරීමට සහ ඒ ප්‍රශ්නවල පිළිතුරු දීමට ක්‍රමවේදයක් සලස්සනවා කියලා. හරි මම ඔබතුමාගෙන් ප්‍රශ්න කරන විතරක් නෙමෙයි ඔබ හතර දිනාම ලංකාවේ ප්‍රධාන පෙළේ මිනිසුන් පණිවිඩය දිය හැකි මිනිසුන් පිළිගන්න හතර දිනක් තමයි අද ඇවිල්ලා ඉන්නේ. ඔබ කළාද මේ දේ? අපි දන්නවා දැන් ගිවිසුම් ගැන ඩයස්පෝරා විවිධ නම් අපි උච්චාරණය කරනවා. නමුත් අපේ රටේ ගැමියෝ ගෙවල් වලට එලා සමහර මේ ගින එච්චර ලොකු දෙයක් හිතන්නේ නැහැ. ආනේ එයා හොඳයි මෙහෙමයි කියලා තීරණ ගන්න කොටසක් මගේ රටේ ඉන්නවා. නමුත් ඔබ මොනවද කළේ මේ ගිවිසුම් සම්බන්ධව? අපි 815 කිව්වා, චෙල්ලනායකම් ගැන කිව්වා, බණ්ඩාරනායක ගිවිසුම් ගැන කිව්වා, සිරිමසාර්ථක කිව්වා. පැහැදිලිවම අපිට කියනවා මේ TN එකත් සමග ගිවිසුමක් තියෙනවා. පැහැදිලිවම කියනවා සමහරු ප්‍රශ්න කරන සෝභිත ස්වාමීන් වහන්සේ සමග ගිවිසුම් ගත වෙලා තියෙනවා NGO නඩපිටින්. ඒකයි ඔය මනෝගණේශන්ලා නිශ්ශබ්ද වෙන ඕන් ක්‍රියාත්මකයි මේ සරි බුද්ධිමත්ද කියලා. එතකොට මුස්ලිම් කොංග්‍රස් එක මේ හැරදායම කලින්ම තීරණය කළ තිබ්බ දෙයක් අවසාන මොහොතේදී. හරි මේක දැන් කිව්වා මේ අපේ ගමේ ඉන්න කෙනාට හිතෙන්න පුළුවන් මේ ඡන්ද ලං වෙලා කරන බොරුවක්. ඕකට මේ පාර අහු වෙන්න ඕන. ඔබතුමන්ලා මොනවද කළේ මේ සිංහල සමාජයට නැත්තම් දකුණට තමන්ගේ භාෂාවෙන් තේරෙන ලෙස මේක මෙන්න මේ දෙයයි කියලා පැහැදිලි කරන්න කරලා තියෙන දේවල් මොනවද?
ඔබ අදහස් කරන්නේ ගිවිසුම් සම්බන්ධයෙන් අපි මොනවද කරේ? ඔව් ඒ කියන්නේ මේ රටට දැනුවත් කළා. එහෙම ගිවිසුම් තියෙනවා. මොවුන් මේ යන්නේ මේකටයි මොවුන් නොගියේ මේකටයි. මෙන්න මේක මේක මේගොල්ලන්ගේ වැඩක්. මේක මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ. නායකයෙක් ගැනවත් දැන් විශ්වාස නැතුව තමන්ගේ නායකයයි පැත්තට පනින්න මේ පැත්තට පනින්න බල බල ඉන්න මිනිස්සු. ඉතාලම පැහැදිලි. ඔබ කියන්නේ මේ විපක්ෂ කණ්ඩායම් වල ව්‍යාපාරේම අතිරාසිගතයි. ඒක නිසා බොහෝ පරිචිත්ත්ව විද්‍යාඥයනේ තේන අයටත් නොදැනෙන දේවල් තමයි මේ සිද්ධ වුනේ. අපේ එතනම තමයි තිබෙන්නේ මේ මේ අය ආදේශ පාලනිකයි කියන එක. ඉතිහාසයේ පළමු වතාවට දැන් මේ යම් මට්ටමකට සරත් වංශිකා එනකොටත් අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන කරනවා කයන්නෙන් එන්නේ සයන්නෙන් එන්නේ තාම නෑ චුට්ටක් පෙන්නන්නම් ඔය වගේ. දේශපාලන ප්‍රතිපත්ති මේ කාරණේක නෙවෙයි ඉන්නේ. ඔබ 50 60 70 80 ගණන් වල දේශපාලන ගන්න සංවිධිත පක්ෂ දෙකක් ඓතිහාසික ප්‍රතිපත්ති විකාශනයක් තිබුණා. එහි නායකයා එන බව දන්නවා. දැන් මේ ගිවිසුම් ඉතාම රහසිගතයි. ගිවිසුම් ගැහුවට පස්සේ පවත්වගෙන තාමත් ඒ මේ අයගේ එකඟතාවය ඉදිරිපත් කළ තිබෙනවද? නැහැ. අපි මූලිකව ප්‍රශ්න කරන මේව ඉදිරි එලි කරන්න කියලා අපි ප්‍රශ්න කරනවා. එලි කරන්නේ නැහැ. ඒක කියන්නේ කෙටියෙන්ම තේරුම් ගන්නටත් බැරි තරම් මේ ගිවිසුම් බැරි ආකාරනේ. ඉතාමත්ම රහසිගතයි. අපි ආණ්ඩු පක්ෂෙන් අපේක්ෂකයා කඩා ගන්නවා. කපටිකම් සම්‍ය ප්‍රයෝග එකම ප්‍රතිපත්තියක් නැති ගැති. නමුත් එයාගේ පිටිපස්සේ තමයි නූල කැරකෙන්නේ. ඉතින් ඒක ටෙනිස් අබ්‍රිකේටි පිළිතුර ලබා දී කියලා විශ්වාස කරනවා. ශවීන්ද්‍ර මම මේ ප්‍රශ්නෙත් එක්ක ඔබට යමක් එකතු කරන්න තියෙනවා නම් ඔව් ඉතාම පැහැදිලි ප්‍රතිපත්ති දේශපාලනේ නියලනවා අද දකින්නේ හරියින්ම අහම්බයක්. ප්‍රතිපත්ති දේශපාලන නියලීම දේශපාලඥයින් අහම්බයක්. මොකක්ද වෙලා තියෙන්නේ? මොකක්ද මේ දේශපාලනය? තරම මම එකතු කරන්න දෙයක් කැමති මේ රහස් ගිවිසුම් ගැන කතා කරා. මේ මෛත්‍රීපාල සිසේන මහත්තයාගේ කතාව එතුමාමයි අපිට මේක දුන්නේ මට දුන්නේ. මේකේ 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 එක තැනක සඳහන් වෙනවා මේ ගිවිසුමක් ගැන. මම හිතනවා මේක ඇත්ත වශයෙන්ම මේ දැන් මේ ගිවිසුමක් කිව්වම ඒ එම ගිවිසුමක් රටවල් දෙකක් අතර ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ වගේම කණ්ඩායම් අතර දේශපාලන පක්ෂ අතර දැන් මේ ගිවිසුම හරි විශේෂිතයි. දැන් මේ මේ එක පෙන්නුවොත් මේ ගිවිසුම මේක පොදුජන එක්සත් පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇතිවෙන ගිවිසුමක්. ඒ ගිවිසුමේ වැඩි විස්තර කරන්න නැතුව ඉතාම කෙටියෙන් කිව්වොත් එම ගිවිසුමෙන් කියන්නේ එවකට විපක්ෂ නායක හිටපු මහින්ද රාජපක්ෂ මහත්මයව අගමැති වශයෙන් පත් කරන්න බැහැ කියලා තල්ලු දෙන්න පස්සේ නම් තුනක් දෙනවා. ඉතින් කල්පනා කරලා බලන්න දැන් මෙම පොත මගින් මෙම ලිපිය එළියට දෙනකම් කවුරුද තියන්නේ? ශවීන්ද්‍ර අපි සියල්ලම වග කිව යුතුයි ඕන් ප්‍රතිපත්ති දේශපාලනේ නියැලෙන්නේ නැත්නම් අපි සියල්ලම වග කිව යුතුයි. මොකද අපි ඕන් ඡන්දය දීලා තියෙනවා. අපි ඕන පත් කරලා තියෙනවා. ප්‍රතිපත්ති දේශපාලනේ නියැලෙන්නේ නැති වුණත් අපි ඕන පී අරගෙන තියෙනවා. මාතිවේදෙන විදිහට ඔබටත් වග කීමක් තියෙනවා. ඉතක් කෙටි උත්තරයක් බලාපොරොත්තු වෙනවා. මම දිගටම කියන්නේ එකයි පැත්ත මාරු කරන්න දෙන්න එපා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ඉතාම නරක විදියට මේ සෙල්ලමේ යෙදෙනවා. අද මේ රජය මේ වගේ අස්ථාවර තත්ත්වයකට පත් වෙන එක්තරා හේතුවක් වෙලා තියෙන්නේ මේ පැත්ත මාරු කරන එක. හැබැයි අධිකරණයෙන් ඔවුන්ට නිදහස ලැබිලා තියෙනවා. අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමා මාතලේදී ඉතා පැහැදිලිව පැවසුවා මේ ගිය කට්ටියව ආය ගන්න හැයි කියලා. මම හිතන්නේ රටට දුන්න ඉතා හොඳ තත්ත්වයක්. මගේ ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මගේ හැඟීම වෙන පක්ෂයකින් තරඟ කරලා වෙන කාටවත් එකතු වෙන්න දෙන්න එපා. සදාචාරාත්මක නැහැ කියලා ඔබතුමා කියන්නේ. ඔබතුමාගෙන් ප්‍රශ්නයක් තියෙනවා. මේක කරුණාකරලා මතක තියාගන්න මගේ ප්‍රශ්නයක් නෙවෙයි. මම සහ අපි හැමෝම මේ රටේ රණවිරුවන්ට වන්දනා කරන ජාතියක්. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මෙහෙම කරන්නේ? ගරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපේ රණවිරුවව දැන් ගෙනල්ලා තනකොළ කපන්න දාලා ඔවුන් දැන් බිල්ඩින් හදනවා වෙන වෙනම සුද්ධ කරනවා පේ යදිනවා. නරකට මේ ගමේ ඉඳන් මට කනගාටුවක් වෙන බලන් ඉන්න දරුවෙට මගේ තාත්තා එහෙම කෙනෙක්ද රණවිරුවා කියන එකත් ලොකු ප්‍රශ්නයක්. ඊටත් වඩා තියෙන ප්‍රශ්නේ ඇත්තටම ඔය ලස්සන බිල්ඩින් හදන්න ඒ යුදකල සොල්දාදුවන්ට පුළුවන්ද? ඒ වුන්ද කවුන්ද? අපිට අවශ්‍යතාවයක් තිබුණා. මට ටිකක් වෙලා අවශ්‍යයි මේ කතා කරන්න. ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක්. ඒ වගේම වැඩි අවධානයට ලක් වෙලා තියෙන කාරණයක් මේක. මම දැක්ක ටෙලිවිෂන් එකක ඇඩ්වර්ටයිස්මන්ට් එකකත් එක්කෙනෙක් කතා කරනවා මේ අපිට හරි කරදරයි අපි කාණු සුද්ධ කරන්න දාලා කියලා බොහොම දුක හිතෙන කතාවක් කිව්වා. අපි කරලා තියෙන ටික කිම්? එහෙමනම් අපි යුද්ධ කාලේ යුද්ධය අවසන් කාලේ අපිට අපේ සටන් කරන සේනාවට අමතරව අපිට බිල්ඩින් හදාගෙන පාරවල් කපාගෙන ගොඩනැගිලි හදාගෙන ඉස්සරහට යන්න ඕන වුණා. ඒ කාලේ අපිට සුළුයෙන් හරි ගන්න සිද්ධ වුණා මේසන්ලා ඉලෙක්ට්‍රීෂියන්ස්ලා කාපෙන්ට වඩු කාර්මිකයෝ
මෙකැනික්ස් ලා මේ වගේ හැම කට්ටියම ගන්න ඕන වුණා. යුද්ධය අවසන් වුණාට පස්සේ අපිට අවශ්‍ය වුණා අපේ හමුදා කඳවුරු ස්ථාපිත කරන්න. අපි හිටියේ තල්ගස් යට පොල්ගස් යට එහෙම නැත්නම් තකරන් ෂීට්ස් වල පොල්ලත්තු හේවිලි කරපු ගෙවල් අපේ ඒ රණවිරුවන් හොඳ තැන්වල පදිංචි කරන්නා. මේ තැන්වලට යන්න අපිට පිටින් කොන්ත්‍රාත්කාරයෝ යන්න කැමැත්තක් තිබුණේ නැහැ නිසා අපිට සිදුන අපේම සේනාවක් ගොඩනගන්න. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තිබුණා. ඒ කට්ටිය තමයි අපි මේ පාවිච්චි කරන්නේ. ඒ කට්ටිය සාමාන්‍යයෙන් මේ තුවක්කු අරගෙන මැෂින් තුවක්කු වලින් වෙඩි තියපුවෝ එහෙම නැත්නම් RPG ගහපු කට්ටිය නෙමෙයි. ඒ කට්ටිය ගංගොල පෙදරේරුවෝ වඩු කාර්මිකෝ ඒ වගේ අය. ඊට අමතරව අපේ රටේ යුද හමුදාව ගුවන් නාවික සේනාවල් වැඩි කරා අපි. මේ වැඩි කරපු සේනාව ඇත්තටම හමුදාව සටන් නැති නිසා ඒ හමුදාවේ වැඩියක් තියෙනවා. හැබැයි හමුදා සංඛ්‍යාව අඩු කරන්න බෑ. මොකද ඉස්සරහට අපිට අවශ්‍ය වෙනවා. හමුදාවේ සොල්දාදුවෙක් වැඩි කරනවා නම් ඒක ජනාධිපතිතුමාටත් මේ කැබිනට් එකට ගිහිල්ලා ඒක පනතක් වගේ ගෙනල්ලා මේ මුදල් වෙන් කරගෙන වැඩි කරන්න ඕනේ. ඒ නිසා ඒ මිනිස්සු ඒ අය වෙනුවට අපි දහස් ගණනක් 50,000ක් විතර අරන් තියෙනවා දැනට. යුද නාවික ගුවන් හමුදාවල මේ බිල්ඩින් හදන්න, පාරවල් හදන්න, පාලම් හදන්න, වෙහෙර විහාර හදන්න, පල්ලි කෝවිල් හදන්න මේ හැම දෙයකටම මේ අය පාවිච්චි කරනවා. හැබැයි මේ අය මේ මේ අවලාද නගිනවා මේ කට්ටිය මේ කාණු සුද්ධ කරන්න, වැසිකිලි සුද්ධ කරන්න එහෙම දාලා නැහැ. මේ ලස්සන රට ලස්සන කරන්න මේ ගොඩනැගිලි හදන්න දාලා තියෙනවා. බිලියන ගණනක් රටේ සල්ලි ඉතුරු වෙනවා මේ මගින්. ඒ වගේම මේ ගම්වල හිටපු අහිංසක තරුණයෝ රැකියාවක් නැතුව උසස් පෙළ සාමාන්‍ය පෙළවත් සමත් නැති තරුණයින්ට යුද හමුදාවට ගෙනල්ලා කැමතිනම් නිලැඳුමක් අඳින්න පුළුවන්. ඉතා හොඳ වැටුපක් දීලා හොඳ ජීවන තත්ත්වයක් ලබා දීලා තියෙනවා. අනිත් එක තමයි කියන්න ඕනේ මේ කිසි කෙනෙක් අකමැත්තෙන් මේ රාජකාරිය කරන්නේ නැහැ. කරනවා නම් පහෝදා ගෙදර යන්න පුළුවන්. මේ අය හමුදා නීතියට යටත් වෙලා සිරගෙට යවන කට්ටිය නෙමෙයි. ඕනේ නම් අතර වෙන්න පුළුවන්. හරි මාශාලතුමනි ඔබට මග නහන කැමති දැන් විදායක ජනාධිපති ක්‍රමය පිළිබඳව හැමෝම කතා වෙනවා. මේක හොසි කරන්න ඕනේ කියලා කියන විශේෂම විපක්ෂයේ පුරොන්දුවක් එක. දැන් 13 වෙනි විගාසා සංශෝධනයට එකඟ වන්නේ ඇතැම් අය විදායක ජනාධිපති ක්‍රමය තියෙන නිසා, විදායක බලතල තියෙන නිසා. මේ දෙකේ සම්බන්ධයක් තියෙනවද? ඇත්තද මේ කියන කතාව? ඇත්තටම විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කළොත් රට අස්සාවර වෙනවද? 13 වෙනි සංශෝධනය හරියට ක්‍රියාත්මක වෙන්න නම් විදායක ජනාධිපති ක්‍රමය අවශ්‍යයි. ඒ අනුව තමයි ඒක ඇති කරලා තියෙන්නේ. ඒ ඒක තර්කයක්. මම කියන්නේ 13 වෙනි සංශෝධනයට හොඳයි හෝ නරකයි නෙමෙයි මම කියන්නේ. එකක්. ඒක නැතුව බැලුවත් දැන් තියෙන තත්ත්වයේ යටතේ විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කළොත් මේ පළාත් සභා එතකොට ඒගොල්ලන්ට ඒගොල්ලන්ව අධීක්ෂණය කිරීමට වෙන මේ 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 විධායකයක් නැහැ. එතකොට ඒ කියන්නේ ඒගොල්ල කිව්වොත් අපිට ඒගොල්ලට පුළුවන් ඕනනම් උසාවියට ගිහිල්ලා වුණත් ගන්න පොලිස් බලතල ඉඩම් බලතල ආණ්ඩුකාරවරයා හරහා. අන්න හරි. අන්න එතනයි මෙතන මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට කියන්නේ බෑ යථාර්ථ ඔන්නෝසනයි තියෙන්නේ. එකක් ඒකට කැටි උත්තරයක්. ඊට එහාට පොඩ්ඩක් ගියොත් ඔය විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරන්න කියන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන්නේ රිපබ්ලික් සිස්ටම් එකනේ. එතකොට ඊට අනික් ක්‍රමේ තමයි වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය. අපි වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය අතහැරලා තමයි ජාජ් ආවදන මහත්තයා මේ ක්‍රමය ගත්තේ. මේ ෆ්‍රන්සේ ඇමරිකාවේ එහෙම තියෙන විදිහට අරගෙන ඇති කරේ. මොකද හැබැයි එතකොට වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු ක්‍රමයේ තියෙන රටවල් අරන් බලන්න හුඟක් තියෙන්නේ බ්‍රිතාන්‍යයේ කලින් අධිරාජ්‍යවාදී රටක් වෙලා හිටපු අය. හුඟක් රටවල් අසාර්ථකයි. බොහොම දුගී දුප්පත් අසාර්ථකයි ඒගොල්ලෝ. ඔය බ්‍රිතාන්‍ය හරියට කෙරුවත් අනික් තැන්වල ඒක හරියට කෙරුණේ නැහැ. නමුත් විධායක ජනාධිපති මේ රිපබ්ලිකන් සිස්ටම් එක ඇති කරපු රටවල් හුඟක් දියුණු වෙනවා. එහෙම නැත්නම් අද අගමැති කෙනෙක් ඉන්නවා. ඇත්තටම මේ දවස් CM එක කරන්න පුළුවන්ද? කාටද කරන්න පුළුවන්? මොකක්ද කරන්න ඕනේ කරන පසුබිම? මේ දවස් CM කරනවා කියන එක මම නම් හිතන්නේ බොරුපොරොන්දුවක්. මේ රැවටීමක් කොහොමද කරන්නේ? 3-2 ඡන්දයක් නැතුව කොහොමද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නේ? එහෙමනම් ඒගොල්ලෝ නීති කඩලා කරන්න ඕන. එතකොට එහෙමනම් කොහොමද ඒගොල්ලෝ අපි නීති ආධිපත්‍ය කඩන්නට වෙනවා? අතුව 3-2 ගන්න බෑ කියලා තමයි එතුමා කියන්නේ. ඔබතුමාගෙන් අහන් තිනවා අපි රටකට ආදරය කරන ජාතියක්, විශේෂයෙන්ම රටේ නායකයන් ගත්තාම අපිට පක්ෂ විපක්ෂ ભેදයක් නැතුව අපි ගරු කළා. ඔබතුමාගෙන් අහන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිතුමියගේ පුත්‍ර රත්නේ, විජය කුමාරතුංගයන්ගේ පුත්‍ර රත්නේ, ලංකාවේ කියනවා විශේෂයෙන්ම මේ channel 4 නාලිකාව විසින් විකාශනය කරපු ලංකාව මිනි මරන්නන්ගේ දේශයක් කියන ඒ රූපරාම ටික බලලා ඇයට දෙනවා එමතුමක්. මම ලැජ්ජ වෙනවා මේ රටේ සිංහලෙක් වෙලා නැත්නම් ලංකාවේ මිනිස්සෙක් කියලා ඉපදෙන්නම් මේ අම්මත් පිළිගන්නවා. ඕක කියන්නේ වියංගෙන් ඒ කියන්නේ
මෙරටේ හමුදාවේ එක කළ බවද ඒතර ඔබතුමා හිතනවාද මේ අසුද්ධ සන්ධානයක් හැටියට සමහරව අන්දන නැත්තම් එකකට එකක් නොගැලපෙන අදහසක් ආවට පස්සේ බලයක් ආවොත් ඔවුන් මේ රටේ රණවිරුවන් සම්බන්ධව කොයි පැත්තෙන් හිතයි කියලා ඔබ හිතන්නේ ලාංකික විදිහට හිතයිද නැත්තම් NGO නඩවල් වලට ඕන විදිහට හිතයිද ඒක දේශපාලන කතාවක් ඒක ඇත්තටම පුතා කිව්වද කියලා මම දන්නේ නැහැ මම හිතන්නේ නැහැ කිව්වයි කියලා ඒක එතුමිය නැහැ කිලත් නැහැ හැබැයි ඒ තුමිය කියන්නේ නැති ඒ වගේ කතාවක් තමයි මේ 16 වෙනිදා දෙසැම්බර් 16 වෙනිදා එතුමිය කිව්වා මම යුද්ධය 70ක් ඉවර කරලා තිබුණා මේ ආණ්ඩුව 75ක් මහින්ද රාජපක්ෂ මැතිතුමා අල්ලගත්තේ නැගෙනහිර පළාතේ වන්නියේ 120ක් 30ක් පමණ කියලා කිව්වා එතකොට මම හිතන එතුමිය ජෙනරල් සරත් ෆොන්සේකාගෙන් ඇහුවානා කොච්චර ප්‍රමාණයක් අල්ලගත්තද කියලා එතුමගෙයි එතකොට නැගෙනහිර පළාත විතරක් ආරක්ෂක හමුදාවල් වලට ආපහු අල්ලගන්න අවුරුද්දක් ගියා එහෙම තත්ත්වයක් මේ රටේ තිබුණා. එතකොට ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව කිව්වා මම හිතන්නේ තුමගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළියට දාන අවස්ථාවේදී තුමා කිව්වා කල්පනා කරලා ඔගොල්ලෝ හිතලා බලන්න කිව්වා 2005 මම ඡන්දෙ දින්නේ නැත්තම් මේ රටේ තත්ත්වය මොකද කියලා. මම හිතන්නේ ඒක ඉතා පැහැදිලි කතාවක්. හරි. කතිකාශාරතුමනි ඔබතුමාට ටිකක් මම දන්නේ බ්‍රිජ් ප්‍රශ්නයක් යොමු කරනවා. ජාතිවාදී සංවිධාන මේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නේද? ඔව්. ඒ ජාතිවාදී සංවිධාන මර්ධනය නොකරන්න හේතුව මොකක්ද? අපි මර්ධනය කරා. එල්ටිටි සංවිධානය මර්ධනය කරා. ඉතින් අවසන්. ඒ කියන්නේ එල්ටිටි සංවිධානය විතරයි ලංකා ජාතිවාදී සංවිධානයකට ඉඳලා තියෙන්නේ. ඇතැමයි චෝදනා කරනවා අපි සමහර සංවිධාන ජාතිවාදී කියලා. ඔව්. සමහර ජාතිවාදී සංවිධාන මතවාදී තලයේ යම් යම් ප්‍රකාශ කරන්නට පුළුවන්. නමුත් සන්නද්ධ නොවන තාක්කල් අපිට සන්නද්ධව මැදිහත් වෙලා මර්ධනය කරන්න අපහසුයි. පැහැදිලි. එතකොට ඔබතුමා කතිකාචාර්යවරයෙක් නිසා මම අහන්නේ පසුගිය දවස්වල ඇති වුණු ඇතැම් සිද්ධීන් විශේෂයෙන්ම NDTC සුන්ට පහර දීම වැනි සමාජයේ සිදුවන සිදුවීම් පොලිසිය බලතල පාවිච්චි කිරීම එතකොට අධිකරණයේ ස්වාධීනත්වය අහිමි වීම මම කලින් කිව්වා වගේ මේවා ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයිද මේවා නිසා ගැටුම්කාරී තත්ත්වයන් වර්ධනය වෙනවා නේද මේවා මූලික වශයෙන් ජාතික ආරක්ෂාව කියන කේන්ද්‍රීය කාරණේට තාම LTTE වගේ තර්ජන වෙලා නැහැ නමුත් අපි පිළිගත යුතුයි මේ සමාජ තවමත් චංචල සමාජයක් ඒ කියන්නේ මහා පිපුරුමෙන් පස්සේ කුඩා පිපුරුම් ඒ දෙවන පිපුරුම් තාමත් තිබෙනවා මේක නිසා තමයි අත වශයෙන්ම අපි තර්ක කරන්නේ මේ රටේ හමුදාව තවදුරටත් ශක්තිමත් විය යුතුයි හමුදාව සමාන වශයෙන් රට පුරා ව්‍යාප්තිය සිටිය යුතුයි මේ රටේ කේන්ද්‍රීය බලය සිටිය යුතුයි මේ රටේ ත්‍රස්තවාදයට විරුද්ධව සහ ජාතිවාදයට විරුද්ධ කේන්ද්‍රීය බලය තවදුරටත් පවත්වාගෙන යා යුතුයි රටේ ස්ථාවරයේ ඒ වගේම අධිකරණයේ ස්වාධීනත්වය ඒ වගේම පොලිසියේ ස්වාධීනත්වය කොමිසම්වල ස්වාධීනත්වයන් පිළිබඳව කතා කරද්දී ඒවා වැදගත් නැද්ද ඔය කියන කාරණා මේවා ඉතාම වැදගත් මේවා ඉතාමත්ම වැදගත් අත්වශ්‍ය මේ ප්‍රශ්න කිරීමුත් හොඳයි නමුත් මේ ප්‍රශ්න කරන අය අපි ප්‍රශ්න කරන්නට අවශ්‍ය කියන එකයි මගේ මූලික ප්‍රශ්නය මට මේ පැත්තට ආපහු එකපාරක් ගිහිල්ලා ඉන්න තරක් ඉතක් කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා මම ආසයි කියන්නේ මම දැකලා තියෙන ලෝක මිනිස්සු එහෙම කියනවා මම සිංහලෙක් මම මේ ලෝකයේ සියලුම ජාතීන්ට වඩා මගේ ජාතියට ආදරෙයි කියලා ඒ ජාතිවාදීද නෑ අනිවාර්යයෙන්ම නෑ හොඳයි මම මේ පැත්තෙන් අහන්න කැමතියි අද්විරාල්තුමාගේ නීතිය පාලනය මිස පුද්ගලයන් පාලනය තුරන් කළ යුතුයි මේක ඇත්තක්ද එහෙම වෙනවද පැහැදිලි නෑ ප්‍රශ්නේ නීතිය පාලනය මිස පුද්ගලයන්ගේ පාලනය රටකට අනවශ්‍යයි කියන කාරණේ ඇත්ත නෑ ඒක නීතිය හරියට ක්‍රියාත්මක කරනවා නම් පුද්ගලයේ ඒකේ ප්‍රශ්නයක් නෑ ජාත්‍යන්තරේ ලංකාව සම්බන්ධව නරක රූපරය හැදෙනකොට අපි පාවිච්චි කළා හරිද අපේ රාජතාන්ත්‍රික ක්‍රියාවේද ඒවා නිදොස් කරන්නට මේ රට එහෙම නැහැ කියන්නට පාවිච්චි කළ විදිහ හරිද වැරදිද දැනට ඔව් අපි පාවිච්චි කරන ක්‍රමවේද ජාත්‍යන්තර වශයෙන් ජාත්‍යන්තරයේ ඇතුළත අපේ රූපයේ අපේ රට උට හොඳ රූපයක් ලබා දීමට අපි කරන කටයුතු හරි කියලා මට තානාපති වර්යසයෙන් රේක් වශයෙන් නිවැරදිව කියන්න පුළුවන් මම යුනෙස්කෝවේ තානාපතිවරු 195ක් නිතරම හම්බ වෙනවා කතා බහ කරනවා අද එදා වගේ නෙමෙයි අපේ රට විශාල ගෞරවයක් තියෙනවා විශාල නම්බුවක් තියෙනවා මම එක උදාහරණයක් වශයෙන් කියන්නම් ඉස්සර අපේ තානාපතිවරු මේ පත්‍රය අරන් ගියේ මේ ආධාර ඉල්ලගෙන අද අපේ රජයේ ප්‍රතිපත්තියක් අපේ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තියක් මේක තමයි අපි අනුගමනය කරන්නෙත් අද අපි අද ආධාර ඉල්ලන්නේ නැහැ කිසිම රටකින් ආධාර දුන්නොත් ගන්න නැහැ නෙමෙයි අපි ඉල්ලන්නේ නැහැ අපි අද ඉල්ලන්නේ ආයෝජන පමණයි
ඒක අපි ප්‍රසිද්ධිය කියනවා මං හැම කතාවම ප්‍රසිද්ධිය කියනවා අපි ඒ වගේ අපිට ගරුත්වයකින් වැඩ කරන්නට පුළුවන් තත්යක් තියෙනවා ඒ වගේම ඊටාම සූක්ෂම වශයෙන් අර ගෝලීය සම්බන්ධතා අනුව වැඩ කරන විදේශ ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරනවා මදු ශාලෙන්දගේ මේ ප්‍රශ්නය අහන්න නැතුව බෑ අදහස් ප්‍රකාශනය සහ නිදහස පිළිබඳව ඔබ මොකද හිතන්නේ දකුණු ආසියාවෙන් අපිට අහිමි වෙලා තියෙන අයිතියක් නේද ඒක ඔබතුමිය පත්‍ර ටික අරන් බැලුවා නම් රූපවාහිනී නාලිකා ටික බැලුවා නම් ජනාධිපතිතුමාටයි ආරක්ෂක ලේකම්තුමාටයි ඇතුළුව මේ බනින බැනිල්ල මං හිතනවා මේ ප්‍රශ්නෙට අහන්නත් හොඳ නැහැ කියලා. ඒ කියන්නේ එච්චරම චෝදනා ප්‍රමාණයක් කරනවා රටක ජනාධිපති ඔබතුමිය කල්පනා කරලා බලන්න යුද්ධයක් දින්න ජනාධිපති කෙනෙක් අවුරුදු පහකට පස්සේ නමුත් පනත සම්මත කරගන්න ඕනේ කියලා හිතෙන්නේ නැද්ද ශවෙන්ද්‍ර ඔබට? මම හිතන්නේ අපේ රටේ තියෙන නීති ප්‍රමාණය ඇත්ත වශයෙන්ම ඇතිය. අලුතේ නීතියක් වශයෙන් හේතුව මේ රටේ යුද්ධේ දිනපු ජනාධිපතිතුමා ඇඩොල්ෆ් හිට්ලර් කියලා කියන්න තරම් ජාතියක් නම් මේ රටේ ඉන්නේ. ශවෙන්ද්‍ර බොහොම ස්තුතියි. කතික ආචාර්යතුමනි අවසාන ප්‍රශ්නය. රාජ්‍ය සේවය දේශපාලනීකරණය වෙලාද නැද්ද? නැහැ. जनता प्रश्न वाले जनता प्रश्न पात्र विपक्षी प्रश्न पात्र उत्तर दुनिया प्रश्न उपरी में प्रश्न कला අවුනත් උපරිමය පිළිතුරු දුන්නා කියලා අපි විශ්වාස කරනවා මේ පෙරහැර අපි පටන් ගන්නවා අපිට පුළුවන් තාක්කල් අපි ප්‍රශ්නම කරන්න තමයි හිතාගෙන ඉන්නේ ඉතින් අපි බලාපොරොත්තු වෙනවා දිගටම අපිත් එක්ක රැඳෙන්න මේ ඔබේ හදවතේ කැකෑරෙන ප්‍රශ්න අපි කියන හැටියට විපක්ෂ ප්‍රශ්න පත්‍රය විනවිදයි මේ අද රාත්‍රියේ නේමාර පාතවනේ හොඳයි එනිමාරපත් කිරීමට පෙර ආතුව සූදානම් වුණට ස්තුතිවන්ත වෙන්නට විශේෂයෙන්ම ඇඩ්මිරල් සෝමතිලක දේශනායක මහත්තුමනි ඔබතුමාගේ ඥාතිත්වය පිළිබඳව මම හිතන්නේ දන්නවා නේද? ඉතම ජනප්‍රිය පුද්ගල සමග ඥාතිත්වයක් තියෙනවා. ඒ පිළිබඳව මතක් කරන් බැරුණා කතා කරනවා කියලා කිව්වට හිටපු නායක හමුදාපති සමුද්‍රීය කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක බොහොම ස්තුතියි ඇඩ්මිරල්තුමනි ඔබතුමාට. ඒ වගේම මහාචාර්ය කරුණාරත්න හඟවත්ත ප්‍රංශය සහ යුනෙස්කෝ ශ්‍රී ලංකා තානාපති ඔබතුමාට බොහොම ස්තුතියි ඔබතුමාගේ තානාපති කාර්යය සාර්ථකව ඉටු කරගන්න ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශමින්ද ප්‍රනාන්ඩු ෆර්ඩිනන්ඩ් හරියට කිව්වත් නේද? ශමින්ද බොහොම ස්තුතියි ප්‍රවෘත්ති කාත්‍රු දි අයිලන්ඩ් පුවත්පත මාධ්‍ය වේදී නියෝජනය කරමින් එතුමාද සභාර පැමිණි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නවරත්න රම්බු කැලමැතිතුමනි කොළඹ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් විද්වත් කතිකාවට එකතු වුණේ බොහොම ස්තුතියි ඔබතුමාටත්. හොඳයි හෙට හමු වෙන බලාපොරොත්තු වෙන ඔබින් සමගන්නේ ඔබට යහපත් දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.